බ්‍රහස්පතින්දා සංවිධිත සංකල්ප සංග්‍රහය සංවාදයේ සමග ඔබ එකතු වන්නේ ITN නාලිකාවේ ස්වාධීන රූපවාහිනිය. අද අපි මේ වැඩසටහනට ගෙනවා ගත්තේ ලංකාවේ තවත් විශේෂ දේශපාලන චරිතයක්. විශේෂ දේශපාලන චරිතයක් බවට ඔහු පත්වන්නේ එක් පැත්තකින් ලංකාවේ පාර්ලිමේන්තුවට ආ ලා බාලම තරුණ අවුරුදු 21 දී තමයි ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. වෙනුවට අවුරුදු 20කට ආසන්න කාලයක් නේද අවුරුදු 19කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව අධ්‍යක්ෂීම් ලැබපු තරුණ නායකත්වයක් තිබෙන පුද්ගලෙක්. ඒ වගේම පියාගෙන් පුතාට දේශපාලන හිමිවන වකවානුවක ඔහුත් පියාගේ දයාවෙන් තම හැකියාවෙන් දේශපාලනය කරන පුද්ගලෙක් කියලා හඳුන්වුවොත් නිවැරදි. ඒ වගේම බොහෝ අය ආදරය කරනවා වගේම බොහෝ අයගේ ආශිර්වාද තිබෙනවා වගේම තමන්ගේ පක්ෂයේ සහ අනිකුත් දේශපාලන වටපිටාවල සිටින ජ්‍යෙෂ්ඨයන්ගේ විවේචනවලට ලක් වෙන පුද්ගලෙක් කියලා මම කිව්වොත් නිවැරදි. ඔහු දුබින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යවරයෙක්. අයිබුවන් අමතුමනි. අයිබුවන්. පරණ පුරුද්දට අමතුමා කියනමයි කියවෙන්නේ. හොඳයි මම පටන්ගත්තු විදිහටම මේ කතාව ආරම්භ කරන්න කැමති. අද අපි උත්සාහ කරන්නේ රටගෙන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව කතා කරන්නට රට කුමක්ද වෙන්නේ කියන කාරණේ කතා කරන්නට මම ලබාගත් ආරම්භයත් සමග මම කැමති මේ කතාව පටන් ගන්න. දුමින්ද සානායක කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ පිවිසුණු තරුණම ලාබාලම මන්ත්‍රීවරයා. රාජපක්ෂ සමයේදී රාජපක්ෂ යුගයේදී රාජපක්ෂ යුගයේ පෙරලනට ඔවුන්ට කරපු එක්තරා චෝදනාවක් තමයි රාජපක්ෂ පවුල. නැත්නම් රාජපක්ෂ පවුල වර්ධනයක් සිද්ධ වුණා කියලා. හැබැයි අනිත් පවුල්වල වර්ධනයන් ගැන කවුරුත් කතා කරේ නැහැ. අනිත් පවුල්ලත් එහෙම පියාගෙන් පුතාට දායාද වුණු ඡන්ද ක්‍රමයක් මේ රටේ තිබ්බ සහ තිබෙනවා. ඔබත් එහි ප්‍රතිඵලයක්. මං කැමති එතනින් පටන් ගන්න. ඔබතුමන්ලා වෙන අයට චෝදනා කරනකොට ඔබතුමත් පියාගේ පිහිටෙන් පියාගේ සරණින් බිහිවුණු දේශපාලන චරිතයක් නේද? පැහැදිලිම මහේශාක ඇත්ත. දැන් අපි ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක්ගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වීම ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. නීතිඥවරයෙක්ගේ දරුවෙක් නීතිඥවරයෙක් වීම ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි දේශපාලඥයෙක්ගේ පවුලකින් සහ දේශපාලඥයෙක්ගේ දරුවෙක් දේශපාලනට ඒම සම්බන්ධව විශාල ආందోళනාත්මක මත තියෙනවා. සමහරු මේක විවේචනය කරන සමහරු මේක හොඳයි කියලා කියනවා. මම ගත්තොත් මම දේශපාලන පවුලකින් පැවතෙන කෙනෙක් නිසා මේක හොඳයි කියනවා නෙමෙයි. මේක හොඳක් තියෙනවා නරකක් තියෙනවා මගේ මතය අනුව. හොඳ තමයි දේශපාලනය කරන පවුලක දරුවෙකුට දේශපාලනය කිරීමේ හුරුවක් ඇති වෙනවා තමන්ගේ පවුල තුල නිවස තුලම. දැන් මම ගත්තොත් එහෙම මට වයස අවුරුදු 10 ඉඳන් මගේ පියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී. කියන්නේ 89 තාත්තා පාර්ලිමේන්තු වෙන්නේ. එතකොට මට අවුරුදු 10යි. එතකොට මම අවුරුදු 10 ඉඳන් මම දැක්කේ මගේ පියා අපිත් එක්ක වෙන පවුලක පියෙක් හැසිරෙන විදිහට වඩා අපි දැක්කේ අපේ යුතුයකම් කරන ගමම්ම ප්‍රදේශයේ ජනතාව උදව් කරනවා. අහිංසක මිනිස්සුන්ට, අසරණ මිනිස්සුන්ට ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. එතකොට මට අවුරුදු 10 ඉඳන් ඒ ආభాෂය ලැබෙනවා, හිරුව ලැබෙනවා. එතකොට මට නිවැරදි වයස ආපුවාම මට දේශපාලනයට මම එන්න කැමති නැහැ. ඒ පිළිබඳව මගේ හැඟීමක් තියෙනවා, උනන්දුවක් තියෙනවා නම් දේශපාලනයේ මේ වරදක් නැහැ. හැබැයි වරද කොතන තියෙන්නේ? වරද තියෙන්නේ බලෙන් දේශපාලනයට ගේනවා නම්. පවුල නිසාම තාත්තත් වෙනවා, මල්ලිත් වෙනවා, පුතත් වෙනවා, පුංචිත් වෙනවා, බාප්පත් වෙනවා, අන්න ඒක වැරදි. දැන් මම ගත්තොත් එහෙම මම මේක සාධාරණීකරණය කරන්න යනවා නෙමෙයි. මම අවුරුදු 19ක් දැන් පාර්ලිමේන්තුවේ. 2010 තමයි පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 21. එතකොට මම පළවෙනි පාර තාත්තගේ පිටින් ආවා කියන්න පුළුවන්. හැබැයි දෙවෙනි පාර මම මේ දේ හරියට කරේ නැත්තම්, මම මේ වග්ගීමට ඉෂ්ට කරේ නැත්තම් තාත්තගේ පුතා වුණත් මට දෙයිද? හැබැයි අදටත් මට බර්ජානාගේ පුතා කියලා තමයි මම සම් දෙන්නේ. හැබැයි මට ඒක බර්ජානාගේ පුතා විදිහට පැවතෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ තාත්තා ගෙනාපු දේවල් ඉස්සරහට ගෙනියෑමත්, ඒ වගේම දේශපාලඥයෙක් විදිහට කටයුතු කිරීමත් කියන කාරණාවත් එක්ක. එතකොට දැන් අර දේශපාලඥයෙක්ගේ පවුල කෙනෙක් දේශපාලනයේ මේ වාසි මොනවාද? එක වාසියක් තමයි අපි දැක්ක දැන් මේ රටේ දේශපාලනය ගත්තොත් එහෙම අපි මේ ජනප්‍රිය පක්ෂ දෙක තුනම අපි මැතිවරණවල ජයග්‍රහණ වෙනුවෙන් අපි ක්‍රීඩකයෝ ගෙනාවා, ඒ වගේම ක්‍රීඩිකාවෝ ගෙනාවා, නළුවෝ ගෙනාවා, නිලියෝ ගෙනාවා. හැබැයි සමහරුන්ට පවතින්න පුළුවන්කම ලැබුණාද? ඒ ජනප්‍රියතාවය කියන එක මත ඒ වෙලාවට ඡන්ද ටිකක් ලැබෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය පවතින්න නම් මේ දේශපාලන ඇඟේ තියෙන්න ඕනකම තියෙනවා. ඒක තවත් කාරණයක් මතක් කරන්න ඕනේ. අපේ රටේ ඉන්න කාන්තා දේශපාලඥු සේරම ටික බලන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ සේරටම දේශපාලන පසුබිමක් තියෙනවා. හැබැයි අපි පහුගිය මැතිවරණ වෙලාවේ කාන්තාවන්ට විශේෂ වරප්‍රසාදයක් දෙනවා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී.
හැබැයි මේ දේශපාලනේ පවතින්න පුළුවන්කම තියෙන්නේ දේශපාලනේ ඇඟේ තියෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා මේකේ බලෙන් ගේනව නම් ඒක නරකයි. හැබැයි ඇඟේ දේශපාලනේ තියෙනව නම් අවශ්‍යතාවය තියෙනව නම් දේශපාලන පෞලක වීම දරුවෙකුට දේශපාලනේ දෙන නුසුසුකමක් නෙමෙයි. ඉතින් ඔබතුමා කියන්නේ දේශපාලනේ කරපු කෙනෙකුට දැකපු කෙනෙකුට දේශපාලනේ කරන්න ලේසි කියන කාරණේ. ඒකේ ලොකු සත්‍යතාවයක් තිබෙනවා. හැබැයි ප්‍රශ්න තිබෙන දේශපාලනය දන්න සමහර අය දේශපාලනය කරනවට වැඩිය තමන් සංවර්ධනය වෙන එක රට සංවර්ධනය කරනට වැඩිය තමන් සංවර්ධනය කරන එක තමයි කරන්නේ. තමුන්වන්සට හෘද සාක්ෂි එකඟව මට උත්තර දෙන්න පුළුවන්ද? තමුන්වන්ස එහෙම කරලා නැහැ කියලා. තමුන්වන්සට කොපමණ වත්කම් තිබෙනවද? මට තියෙන වත්කම් පිළිබඳව මං හිතන්නේ අපි වාර්ෂිකව ඉදිරිපත් කරනවා අපේ වත්කම් ප්‍රකාශය. ඒ වගේම දේශපාලනය කරන පුද්ගලයෙක් ධනවතෙක් වීම හෝ ව්‍යාපාරයක් කරලා මුදල් ලිපෙීමේ කිසිම වරදක් නැහැ. මට ඔබතුමාලා හැමෝම දන්න විදිහට මට හෝටලයක් තියෙනවා ගම්පල. ඒ වගේම අපේ ව්‍යාපාර තියෙනවා ඉඩම් තියෙනවා. ඒ වගේම තව ව්‍යාපාර අපේ තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරයක් කිරීම මං හිතන්නේ මම ඉතාමත් කැමති මහේෂ් දේශපාලඥෙක් වුණාම තමන් කරන තනතුරෙන් තමන්ගේ තියෙන බලයෙන් කොමිස් මුදලක් ගන්නව නම් හොරකම් කරනව නම් මේකයි වරදකම තියෙන්නේ. නෝ දේශපාලඥෙක් මම බොහොම කැමති කාටවත් අතපාන්න නැති විදිහට තමන් ව්‍යාපාරයක් කරලා හොඳ සල්ලිකාරයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනව නම් එතකොට අපිට කාටවත් නැමෙන්න ඕන කමක් නැහැනේ. අපි මුදලට කාටවත් අහු වෙන්න ඕන කමක් නැහැ. නැවෙන්න ඕන කමක් නැහැ. උදව් කරන්න ඕන කමක් නැහැ. අපේ මතය අපේ ඔළුවේ තියාගෙන අපිට කෙලින් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිවම අපි දරන මතයක් තමයි දැන් ලංකාවේ හැමෝම හිතන දේශපාලඥයෙකුට ව්‍යාපාර කරන්න බෑ කියලා. සමහර ලාවට කියන දේශපාලඥයෙකුට වැටුපක් ලබන්න බෑයි කියලා. මම හිතන්නේ ඒ අද දුර්මතයක් වෙනවා. මොකද යම් කෙනෙකුට වැටුපක් ලබන්න බැයි නම් යම් කෙනෙකුට මුදල් නැත්නම් ඔහු හොරකම් කරනවා කියන එක අහන්නට දෙයක් නෙවෙයි. මම දන්න විදිහට මහේෂ් අපට බැරි අපිට අමාත්‍යවරයෙක් විදිහට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට හෝ ආණ්ඩුවේ ගනුදෙනු අපට කරන්න බැරි කමක් තියෙනවා. රාජ්‍ය සේනාධිපතිතුමාට පාර්ලිමේන්තු අසුන පවා නැති වෙන්නේ එවැනි දෙයක් වෙලා. ඒ ඇරෙන්න අපිට මේ රටේ හැමෝම පිළිගත් සාධාරණ ව්‍යාපාරයක් කිරීමේ මං හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. පුළුවන්කම තියෙනවා. හොඳයි ව්‍යාපාර ගැනම කතා කරපු හින්දා ඇත්තටම ලෝකේ ප්‍රවණතාවයක් මේක. ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඇමරිකාව ජනාධිපති වෙන්නේ ඔහුගේ ව්‍යාපාරික ඥානය සහ ඔහුගේ ව්‍යාපාරික හැකියාවන් සහ ඇමරිකන් ජනතාව හිතුවා ඔහුට මුදල් අවශ්‍ය නැහැ. ඔහු රටට සේවයක් කරයි කියලා. දැන් මේ ව්‍යාපාරිකයන් ගැන කතා කරද්දී මේ දවස්වල ලංකාවේ අග්‍රගණ්‍ය ව්‍යාපාරිකයෙක් ගැන කතා කරනවා පැහැදිලිවම ධම්මික පෙරේරා ගැන. පසුගිය සතියේ මගේ විශේෂ වැඩසටහනේදී මම මංගල සමරවිල් මුදල් ලැබතුමෙන් ඇහුවා ධම්මික පෙරේරා පිළිබඳව. දැන් ධම්මික පෙරේරාට කුරුමානම් අල්ලන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, නැත්නම් පොදු ජන පෙරමුණද? ධම්මික පෙරේරා කියන්නේ මගේ හොඳ යාළුවෙක්. හැබැයි මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධම්මික පෙරේරාට කුරුමානම් අල්ලනවා කියලා මං හිතන්නේ. එතෙම් පුතන්නේ නේ ඔබතුමා ජාතික සංවිධායකනේ ඔබතුමා මේ බොරුවක් නේ නෑ අපි එහෙම කරන්නේ නැහැ කරලා නැහැ ඔබතුමා දැනුවත්ව පැහැදිලිව අපි කරලා නැහැ අපි එහෙම ධම්මික පෙරරව අපේ දේශපාලන ප්‍රවාහය තුල යම් තැනකට ගේන්න අපි සාකච්ඡා කරලත් නැහැ අපි හිතලත් නැහැ ඒත් එක්කම තව දෙයක් තියෙනවා මම පුද්ගලික විශ්වාස කරන දෙයක් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ සාර්ථක වෙන්නේ කොහොමද ඇමරිකාවේ ජනාධිපතිවරයා වුණාට ඒ ජනාධිපතිවරයාට ඒ රටේ තියෙන සිස්ටම් වෙනස් කරන්න බෑ ඒ රටේ ජනාධිපතිවරයා කවුරුපත් වුණත් ඒකේ සිස්ටම් ටික දුවනවා. දැන් උදාහරණයක් විදියට ලංකාවේ අපි තානාපතිවරුපත් කරන්නේ කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති පකමපත් වුණොත් එහෙම අපි සමහර ලාවට අපේ පෙරදිච්ච අපේක්ෂකෙක්, අපේ හිතවතෙක්, අපේ සංවිධායකවරයෙක්, අපේ යාළුවෙක් තමයි අපි තානාපතිවරු ඉදිරියට යවන්නේ. හැබැයි ඇමරිකාවේ අපි දැක්කා ඇමරිකානු තානාපතිතුමිය මේ ඇවිල්ලා ඉන්න එතුමියට විවේචන රාශියක් තිබුණානේ. දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් තෝරලා දැම්ම කෙනෙක්ද? ඒගොල්ල යම් ක්‍රමවේදයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි ඉන්දියාව අපේ ළඟම තියෙන රට. දේශපාලන වශයෙන් බොහොම මිත්‍රත්වයෙන් ඉන්න රට. හැබැයි අපේ තානාපතිතුමාව අපි යවන්නේ මේ කියන සුහදත්වය, මේ කියන දේශපාලන බැඳියාව, මේ කියන ඉතිහාසයත් එක්ක හුරුවක් තියෙන, දැනුමක් තියෙන, පළපුරුද්දක් තියෙන කෙනෙක් සමහර ලාවට. අපි ඇමරිකාවට යවන තානාපති, ජිනීවා වලට යවන තානාපති. ඉතින් ඇමරිකාවේ ව්‍යාපාරිකයක් සාර්ථක වෙන්න හේතුව ඒ රටේ සිස්ටම්ස් ටික තියෙනවා ජනාධිපතිවරයාට කරන්න තියෙන කාරණා ටික බොහොම අර හැමදේම ජනාධිපතිවරයා මත පදනම් වෙලා නෙමෙයි අපි දැක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් ආවට පස්සේ ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුව හැසිරෙච්ච විදිය අපි දැක්කා සමහර අවස්ථාවදී ඔබාමා ජනාධිපතිවරයා වුණාට පස්සේ ඔබාමා ජනාධිපතිවරයාට කියපු හැමදේම කරන්න පුළුවන්කම ලැබුණාද හැබැයි ලංකාවේ දේන් සමා විශ්වාස කරනවා ලංකාවේ ජනාධිපතිවරයා වෙන්න ඕන කෙනා පක්ෂ දේශපාලනයෙන්
ඈත් වෙච්ච කෙනෙක් එනවා නම් එයා ජනාධිපතිකම විතරක් කරන්න ඕනකම තියෙනවා. හැබැයි එයා එතකොට එයාගේ එකම වග්ගීම වෙන්න ඕනේ රට හැදීම පමණයි. හැබැයි මම විශ්වාස කරනවා අපේ රට තාමත් ගැලපෙන්නේ අපේ රටේ ගුවන් පාලම් තියෙනවා අපේ රටේ භෞතික සම්පත් දියුණුලා තියෙනවා. හැබැයි අපේ රටේ භෞතික සම්පත් දියුණු වෙච්ච ප්‍රමාණයටම අපේ මනස තාම දියුණු වෙලා නැහැ. ඒ නිසා අපේ රට තාමත් දේශපාලන ඇඟේ තියෙන කෙනෙක් රටේ නායකයා විය යුතුයි කියලා මම අදත් විශ්වාස කරනවා. හොඳයි. මට මතකයි ඔබතුමාගේ පියාගේ අභාවයෙන් පසු ඔබතුමා බොහොම සංවේදී කතාවක් කරනවා. මේ සංවේදී කතාවේදී සමහර අය කිව්වා දුමින්ද දිසානායක යම් යම් පුද්ගලයන් සමග කෝපයෙන් තරහෙන් සිටින්න කියලා. සමහර අය කිව්වා බර්ටි දිසානායක ඇමතුමා ඔබතුමාගේ පියාණන් තිබ්බ හිත් වේදනාවන් තමුන්ට තරුණ පුතාට කියන්නට ඇති කියලා. ඇත්තටම මේ දවස්වල තිබුණු හිතදීම කුමක්ද? පක්ෂයෙන් කොන්වීමක්ද? තමන්ගේ පියාට කරපු අඩන්තෙට්ටන්ද? මොකද්ද මේ ඇත්ත කතාව? නෑ. අපට තිබිච්ච ලොකුම ගැටලුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එදා අපිට ලොකු මොකක්ද ඒ කියන්නේ බයක් තිබුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්න යන දේ ගැන. මොකද ඔයක ඔබතුමාට මතක ඇති 2010 මැතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපේ පක්ෂ සභාපතිතුමා එතුමා දෙවැනි වර ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ එතුමා තීන්දුවක් ගන්නවා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගන්න කෙනා දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා කරන්න. හැබැයි 2010ට කලින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා බවට පත් වුණේ කියන්නේ ආණ්ඩු බලයේ ඉන්නව නම් සභාපතිවරයා විදිහට පත් කරේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥය ඒ දිස්ත්‍රික්කෙින්. ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලඥය පත් කිරීමත් එක්ක එයාට නිලධාරීන් හසුරුව ගැනීමේ බලය පාලනය කිරීමේ බලය ඒ දේශපාලන නායකත්වයත් එක්ක පක්ෂයේ සංවර්ධනය වගේම රටේ සංවර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ වැඩිම මනාපගත්ත කෙනා දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු සභාපති වීමත් එක්ක මොකක්ද උනේ? දැන් සනත් ජයසූරිය කියන්නේ අපේ පක්ෂ හිටිය මන්ත්‍රීවරයෙක්. එතුමා මේක දැක්කහම මාත් එක්ක තරහ වෙන එකක් නැහැ. නමුත් සනත් ජයසූරිය මන්ත්‍රීතුමා එවකට මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වුණාම අපි අත්ත කතා කරන්න බෑ. දැන් මම ක්‍රිකට් ගැන දන්නේ ඉස්කෝලේ ගහලා තියෙන එකයි විනෝදට ගහලා තියෙන එකයි ටීවී බලලයි. හරි. හැබැයි සනත් ජයසූරිය මහත්තයා ක්‍රිකට් පැත්තෙන් ගත්තොත් එහෙම ඒ සියල්ලම දන්නේ කෙනෙක්. හැබැයි දේශපාලනය පිළිබඳ එතුමාට තියෙන අවබෝධය මොකද්ද? එතුමාට කොහොම නිලධාරීන් හසුරුව ගන්න? එතුමා කොහොමද තීන්දුවක් ගන්න නියෝගයක් දෙන්නේ? මෙන්න මෙතනින්දන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අවසාන වෙන එකේ ආරම්භක අදියර පටන් ගන්න. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨම හිටිය අපේ මන්ත්‍රීවරු ටික ජ්‍යෙෂ්ඨ ඇමතුරු ටික කරලි වෙලා පැත්තකින් තියෙනවා. වග්ගීමක් නැතුව වාහනයක් දීලා ඔෆිස් එකක් දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම කණ්ඩායම පැත්තකට වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය ආපුවාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා උතුරු මැද පළාතේ මැතිවරණයේදී මගේ පියාට ඡන්ද 11000ක් මට මතක විතර අඩු වෙනවා. ඒ වෙලාවේ තීන්දුවක් ගන්න නෑ වැඩිම මනාපයට දෙන්න ඕනේ කම තියෙන කියලා. හැබැයි අපේ පළාතේ මහා මැතිවරයා බවට පත් කරන්නේ ප්‍රාදේශීය සභාවකවත් සභාපතිවරයෙක් නොවෙච්ච කෙනෙක්. අඩුමතරේ ප්‍රාදේශ සභාව සභාපති වුණා නම් ප්‍රාදේශ සභාව හසුරවන්න දන්නවා. ඒක ප්‍රාදේශ සභාවක්වත් හසුරුපු නැති කෙනෙක් වැඩිම මනාප ගත්ත පළියට ලංකාවේ තියෙන භූමි ප්‍රමාණය වැඩිම පළාත් සභාවේ බලය දුන්නාම අපි මේ මිනිස්සුන්ට කොච්චර මේකේ මහාමති කිව්වත් වැඩේ කරන්න පුළුවන්කම තියනවද? නිලධාරි හසුරව ගන්න පුළුවන්කම තියනවද? පරිසරයට සහ ප්‍රදේශයට වැඩක් කරන්න පුළුවන්කම තියනවද? ඒ වගේම ඊළඟට මැතිවරණයේ තියෙන නුවර. නුවර මැතිවරණයේදී වැඩිම මනාප ගන්නවා දීමු ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වෙනි සමාජිකයේ පුතා. එතුමා නීතිඥයෙක්. එතුමාට අර පෞල් දෙයත් එක්ක ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වෙනි පුරවැසියාගේ 13 වෙනි සමාජිකයාගේ පුතා නීතිඥයෙක් උගතෙක් බුද්ධිමතෙක් සහ පෞල තුල පුංචි කාලේ ඉඳන් දේශපාලනය දැක්ක කෙනෙක්. එතුමා වැඩිම මනාප ගත්තාම එතුමාට මේක හම්බෙන්නේ නැහැ. ඊළඟට සබරගමුවට ගියපුවාම මැතිවරණ වේදිකාවෙම අහවලා තමයි මහාමති කියලා නම් කරනවා. ඉතින් මේ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාවැටීමක් අපි දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරන්නන්ට නොසලකීමක් අපි දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති වෙන පෞල්වාදයක් අපි ඒ තුල දැක්කා. ඉතින් ඒකට අපේ දැඩි විරෝධයක් තිබුණා. අදටත් නැවතත් එන්නේ පෞල්වාදය නම් අපි ඒකට අදත් විරුද්ධයි. හොඳයි. දුමින්ද දිසානායක කියන තරුණ දේශපාලඥයාට
තමුන්නාසක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ජ්‍යෙෂ්ඨුණිය උත්තර පෙනී සිටිය ඔබතුමාට විරුද්ධව වැඩ කරනවා. මට සාක්ෂි තිබෙනවා. මොකද ඒකට හේතුව? ඒක මේ දේශපාලන හැටනේ මහේෂ්. දේශපාලනේ ඔබතුමා පිළිගන්න කියලා ඔබතුමාගේ පක්ෂය ඔබමයි පැහැදිලිව මේක මට විතරක් නෙමේ මේ සියලුම තරුණ දේශපාලකන් තියෙන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. දැන් දේශපාලඥයෙක් කියලා කිව්වහම දැන් මගේ වයස අද 40යි. හැබැයි අපේ පක්ෂයේ ඉන්න 60 70 වැත්තෙක් ගත්තහම මට 40යි කිව්වට තාම ඒගොල්ලන්ට මාව පොඩිනේ. දැන් මේකනේ කරුම වෙලා තියෙන්නේ. ඒතර දේශපාලඥයෙක් කියලා කියන්නේ බඩ තියෙන්න ඕනේ, බෙල්ල කොට වෙන්න ඕනේ, නැෂනල් එක අඳින්න ඕනේ, මහත් වෙන්න ඕනේ. ඔය කියන සංකල්පෙන් අපි ඈත් වෙන්න එපා. අපි මේ රටේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගමැතිතුමේ 94 ආණ්ඩු ගද්දි මොකද්ද කිව්වේ? තරුණයන් මේ රට හෙටනෝ අද ඔබට බාරයි කිව්වා. ඉතින් මේ රටේ තරුණයන්ව පාවිච්චි කරන චන්දර විතරනේ. චන්දෙන් පස්සේ තම තමන්ගේ පක්ෂවල තරුණයන්ට අවස්ථාවක් දීලා උඩගත්ත හයියක් ලබා දුන්න ඒ වගේ දැන් බොහොම අල්පයි තියෙන්නේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මොනවා වුණත් එතුමා පක්ෂ සභාපතිවරයා වීමත් එක්ක එතුමත් එක්ක එළියට ගියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නයි හිටියේ. මමයි MKDS ගුණවර්ධන මැතිතුමයි. MKDS ගුණවර්ධන මැතිතුමාද නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මම ගැන විශ්වාසයක් තියලා අර හිටිය ජේෂ්ඨයන් ගොඩේ මාව ලේකම්වරයා බවට පත් කරනවා. ඒ තුල සමහරට අපේ ජේෂ්ඨයන් හිතන්නේ නැති ඇයි මේ දුමින්ද අපිට වඩා බොහොම බාලයි ඇයි දුමින්දට දෙන්නේ කියලා. හැබැයි ඒක තමයි විය යුතු දේ. අපි දෙවැනි පරපුරක් හදන්න ඕනේ කම තියෙනවා. අපි දෙවැන්නේ හදන්න ඕනේ තමන් පුද්ගලික පෞලක අනාගතය ඉස්සරහට ගෙනියන්න අපි දරුවා හදනවා වගේ පක්ෂයක් තුලත් මේව තියෙන්න ඕනේ. දැන් බැරි වෙලාවට මොකද වෙන්නේ කියන්නේ දැන්? අපි ජේෂ්ඨයන්ටම වග්ගීම් ටිකක් දීලා ඇමතිකම් ටිකක් දීලා තනතුරු ටිකක් දීලා එහෙම යනවා. හදිස්සියේ මේ ජේෂ්ඨයෝ මොකද මේ රටේ කෙනෙක්වත් නැහැනේ මේ මැරෙන්නේ නැති මිනිස්සු නැහැනේ. හදිස්සියේ අභාවයට පත් වෙනවා. එතකොට කොහොමද දෙවැන්නේක් ඇවිල්ලා ඒ පදන රීප්ලේස් කරන්නේ කොහොමද? යාව දෙවැනි මට්ටමට හදන්න ඕනේ. තුන්වැනි මට්ටමක් හදන්න ඕනේ. ඒ නිසා මේක තාමත් සමහරවිට පිළිගන්න බෑනේ. සමහර වෙලාවට අදටත් අපි දැකලා තියෙනවා අපි තාමත් ජේෂ්ඨයෝ සමග සාකච්ඡා කරනකොට අපි ඒ ජේෂ්ඨයන්ගේ මතය රටට ගැළපෙන්නේම නැහැ. ඒ වැඩේට ගැළපෙන්නේම නැහැ. තමයි සමහර වෙලාවට අපිට මේ මතය දුරු කරන්න හරි අමාරුයි. ඒ වගේ වෙලාවක තමයි දුමින්ද සමහර වෙලාවට හැප්පෙනවා. දුමින්දගේ මතය කියනවා. සමහර වෙලාවට ඒ මතය ජයග්‍රහණය කරොත් අන්න අර ජේෂ්ඨයෝ සමහර වෙලාවට හිතන වෙන්න පුළුවන් මූ මොනවද මේ පොඩි එකා දන්නේ කියලා. එහෙම විවේචන තියෙනවා. හැබැයි අපි මේක යථාර්ථවාදීව බැලුවොත් පක්ෂයක් විදිහට බැලුවොත් රටක් විදිහට බැලුවොත් මම හිතන්නේ වැඩිහිටියෝ කරන්න මොකද්ද? අපේ තියෙන දේ අරගෙන අපේ අඩුපාඩු ටිකද අපට අවවාද දීලා අපට උපදෙස් දීලා අපි වැරදි ගමන යනවා නම් අපි නිවැරදි කරලා අපිට ආශිර්වාද කරන්න ඕනකම තියෙන නිසා මම හිතන්නේ මට වැරදි කිව්ව කවුරු ඉන්නව නම් ඒ සියලු දෙනාම දන්නවා දුමින්ද මෙච්චර කාලයක් කරපු දේවල් හරි. හැබැයි සමහර වෙලාවට ඒක එලිපිට කියන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල මම හිතන්නේ ඒ අයටත් සතුටක් ඇති. මොකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් ඒ තරුණයන්ට ඉඩ ලැබිලා තියෙනවා. හොඳයි ඔබතුමාට අපි කතා කරන අතර වාරයේදී ඔබලාට පුළුවන් 2.77 22 23 2.77 44 22 23 නැත්නම් මම සඳහන් කරනම් 2.77 44 22 23 කියන දුරකථන අංකයට අමතලා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යවරයෙක් ඔහුගෙන් ඔබට ඇති ප්‍රශ්න යොමු කරන්න අපිට හැමෝටම අවස්ථාව දෙන්න බැරි වේවි. හැබැයි අපි හැකි පමණින් 2.77 44 22 හෝ 23 කියන දුරකථන අංකයට කතා කරන ඔබට අවස්ථාව දීමට සූදානම්. හොඳයි. දැන් ජේස්ටන් ඔබ පොඩි එකෙක් කියලා දකිනවා. ඒතර ලංකාවේ දැන් මතයක් ඇති වෙනවා මේ තරුණයන්ට රට බාර දෙන්නට අවශ්‍යයි කියලා. දැන් මගේ ප්‍රශ්නේ තමයි ජේස්ටන් ඔබ පොඩි එකෙක් කියලා දැක්කත් ඔබ කොහොමද ඔබව හඳුන්වන්නේ අත්දැකීම් බහුල පුද්ගලයෙක් කියලා? ඒක ක්‍රියාවෙන්න පෙන්නන්න ඕන කම තියෙන්නේ. මගෙන් දේශපාලන විතර නෙවෙයි දැන් අපි හිතමුකෝ දැන් තර්කයක් ගොඩනගෙනවා අපිට. තරුණයන්ට රට බාර දෙන්න ඕන. ජේෂ්ඨයන්ගෙන් මේ රට ගන්න ඕනේ. හැබැයි අද තරුණයා කියන චරිත පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවානේ. අද තරුණයා කියලා කියන්නේ සමාජ වෙබ්බඩවි වලට කොටු වෙච්චි, පැහැදිලිව ඉමෝෂන්ස් වලින් ඈත් වෙච්චි, නැත්තම් සංවේදීභාවය තොර වෙච්චි පිරිසක් වෙලා ඉන්නවානේ. එතකොට මම එතෙන්ද යන්න කලින් මම අහන ප්‍රශ්නේ තමයි මම ඔබතුමාට අවස්ථාවක් දෙන්නේ. දුමින්ද දිසානායක මොහුකුරාගේ පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? කොයි අංශවලින්ද? කොයි පැතිවලින්ද? මොකද්ද ඔබට තිබෙන අත්දැකීම? මං හිතන්නේ දුමින් සානායකගේ දේශපාලනය ගත්තොත් එහෙම දැන් අවුරුදු 19ක් පාර්ලිමේන්තුවේ මැතිවරණ ගත්තොත් මං හිතන්නේ 5ක් හරි 6ක් හරි. මොකද එකපාරක්වත් වෙලා අවුරුදු 5ක් ඉන්න උන්නේ නැහනේ. එහෙම ගත්තොත් මැතිවරණ 5ක් හරි 6ක් හරි ඉඳලා තියෙනවා. ඒක දිජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු 19ක් පාර්ලිමේන්තුව තුල. ඒ වගේම මං හිතන්නේ මහේෂ් මේක මේ
මම ගැන කියාගන්න හොඳ නෑ මම්ම. හැබැයි හැබැයි මම ගත්තොත් එහෙම මේ රටේ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෝ තමන්ගේ තියෙන ජ්‍යෙෂ්ඨත්වයට ලබන සියලුම අමාත්‍යංශවල මම මේ වෙනකොට වැඩ කරලා තියෙනවා. වරාය හා නාවික අමාත්‍යංශයේ, අධ්‍යාපන අමාත්‍යංශයේ, ඒ වගේම තැපැල් අමාත්‍යංශයේ, ගුවන් සේවා අමාත්‍යංශයේ, පෙට්‍රෝලියම් මිනිස්ත්‍රියකේ, ඒ වගේම කෘෂිකර්මකේ, වාරි මාර්ගකේ, තව මොකද්ද? ආපදා කළමනාකරණ මේවා ගත්තොත් එහෙම සමහර වෙලාවට දේශපාලඥයෙක් විශාල ගමනක් ඇවිල්ලා තමන්ගේ අවසාන කාලේ ලබන අමාත්‍යංශ පවා මං වැඩ කරන්න පටන් ගන්න බොහොම පුංචි වයසකින් අවුරුදු 21කින් පස්සේ මං අවුරුදු 24න් ඉඳන් මේ සියලු අමාත්‍යංශවල මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට අධීක්ෂණ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදියට අමාත්‍යවරයෙක් විදියට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට කැබිනට් නෝන අමාත්‍යවරයෙක් විදියට ඒ සියල්ලගේම අත්දැකීම ලැබලා තියෙනවා. ඉතින් මම මේ සියල්ලමත් මේ සියල්ලටමත් වඩා මහේෂයි බලන්න ඕනේ දේශපාලඥයෙක්ගේ හැසිරීම, හතාබහ, ඒ වගේම ඒ ප්‍රශ්නකට දෙන උත්තරය මොකද්ද, ප්‍රශ්නකට කොහොමද මුහුණ දෙන්නේ, මේ සියල්ලම තුල තමයි අපි දේශපාලඥයෙක්ගේ මුහුකුරා ගිබ්බා බලන්න පුළුවන්කම තියෙන. ඒ අරෙන්න දැන් සමහර දේශපාලඥයෝ ඉන්න කොච්චර වයසට ගියත් මේ පොළොවේ පාය ගහලා ඉන්න පුළුවන්කමක් නැහැනේ. අහන ප්‍රශ්නට උත්තරයක් දී ගන්න පුළුවන්කමක් නැහැනේ. හදිසියෙ මේ වගේ තැනකට ඇවිල්ලා ඔබතුමාලා මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒකට ගැළපෙන උත්තරයක් දී ගන්න බෑනේ. ඉතින් මම දේශපාලන විදිහට ගත්තොත් එහෙම අපි දේශපාලඥයෙක් මයින්ඩ් ඕනකම තියෙන්නේ වයස කීයද, ඒ වගේම කොණ්ඩේ ඉදිලාද දැන් කළු කරලා හිටියට, ඔය කියන කාරණාත් එක නෙමෙයි. ඒ දේශපාලනමේ තියෙන දැනුම. ඉතින් මම ඉතාමත් සතුටු වෙනවා මහේෂ්. දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 2014 නොවැම්බර් මාස 21 එළියට ආවේ. ඉතින් ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම මේ කාටවත් අවතක්සේරු කරනවත් අවනම්බු කරනවත් නෙමෙයි. හැබැයි එදා රටේ බොහෝ දෙනෙක් කිව්වා මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව යෑම කළු ගලේ ඔළුව ගසා ගැනීමක් කියලා කිව්වා. දුමින්දට වෙන්න යන දේ ගැන අපට කනගාටුයි කියලා කිව්වා. හැබැයි දුමින්දට කොන්දක් තිබ්බා, හයියක් තිබ්බා, තමන්ගේ දේ වෙනුවෙන්, නිවැරදි දේ වෙනුවෙන්, රට අවශ්‍ය දේ වෙනුවෙන් පෙනිහිරින්න. ඒ දේ කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙච්ච සියල්ලම ඉෂ්ට වුණාද නැද්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි ඒ නිසි වෙලාවට නිසි තීන්දුව ගන්න එකත් දේශපාලඥයෙක් විදියට ඒක තමයි මගේ ප්‍රධානම දේ. අපි නිසි වෙලාවට නිසි තීන්දුව ගත්තේ නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බෑනේ. ඒ නිසා මම හිතනවා දේශපාලන වශයෙන් මාව කියෝ ගත්තොත් එක එක්කෙනාට එක එක විදිහට කියව ගන්න පුළුවන්කම තියෙනවා. මම සතුටු වෙනවා දේශපාලඥයෙක් විදියට මම නිවැරදි හැමතිස්සෙම හැම වෙලාවෙම මේ වෙලාවෙත් නිවැරදි කරනවා කියලා. හොඳයි මන්ත්‍රීතුමනි, දැන් අපි කතා කරා මේ තරුණයන්ට රට බාර දීම සහ ජ්‍යෙෂ්ඨත්වය කියන කාරණේ පිළිබඳව. මමත් තරුණෙක්, ඔබත් තරුණෙක්. හැබැයි අපි දෙන්නම දන්නවා අපි දෙන්නගෙම ශ්‍රේෂ්ඨ දෙක ගත්තොත් බොහෝ තරුණයන් මුහුකුරා ගිහිල්ලා නැහැ. අද මුහුකුරා යෑම කියලා ගණන් හදන්නේ කසාද බැඳලා ඉන්නවද, දරුවෝ කී දෙනෙක් ඉන්නවද, සුවිසල් නිවාසයක් තිබෙනවද, කොපමණ මුදල් ප්‍රමාණයක් තමන්ගේ බැංකුවේ තිබෙනවද, විදායක ශ්‍රේණිය නිලධාරියෙක්ද කියන කාරණා මත පමණයි. ඒ වගේම අපි කොච්චර අකමැති වුණත් අපේ රටේ තරුණයන් සිටින්නේ පොඩි ෆැන්ටසි එක. මම විශ්වාස කරනවා මේ ෆැන්ටසි වල ඉඳලා රට කරන්නට බැහැ කියලා. ඔබ සිතන පරිදි හරිහමන් ජාතික දේශපාලඥයෙක් බවට පත්වෙන්න කොපමණ කාලයක් ඔහු දේශපාලන පිටියේ සිටිය යුතුද? මම හිතන්නේ පිටියේ සිටින එකට වඩා මහේෂ් වෙන්න ඕනකම තියෙන්නේ දේශපාලනය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක සමහරලාවට ගෙදර ඉඳලා කියවලත් වෙන්න පුළුවන්. ඒ වගේම බලන් ඉඳලා වෙන්නත් පුළුවන්. ඒ නිසා දේශපාලනයේ ක්‍රියාකාරීද නැද්ද කියන කාරණයට වඩා මම හිතන්නේ ඔබතුමා කිව්ව විදිහට මට තේරෙන්නේ දැන් මේ රටේ තරුණ දේශපාලඥයෝ එහෙම නැත්නම් තරුණයෝ දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේ යම් අඩුවක් තියෙනවා ඉතිහාසයේ. හැබැයි වර්තමානයේ ගත්තාම මහේෂ් මේකද වැඩි වෙගෙන යනවා. අපි දැක්කා සමහර වෙලාවට මේ රටේ පහුගිය කාලවකවාන තුල ඇතිවෙච්ච යම් යම් සිද්ධීන් එක්ක අපි නොහිතන කණ්ඩායම් අපේ එළියේ දැක්කා. මොකද මේවා මේ එකපාර්ට් ආපු දේවල් නෙමෙයිනේ. හැඟීමක් තියෙනවා, ඕනෙකමක් තියෙනවා. හැබැයි එළියට ආවේ නැති ගතියක් තියෙනවා. අපි දැක්ක පහුගිය සිද්ධීන් එක්ක මේ අය තැන් තැන් වලට ආවා. සමහරු පහම්පත්තු කරන් ගියා, සමහරු කලාකාරයෝ විදිහට වෙනම කාගෙවත් වේදිකාවක නැග්ගේ නැති බොහොම ස්වාධීනව හිටපු ඒ අය පවා අපි දැක්කා මේ රට ගැන ඇතිවෙච්ච ප්‍රශ්නවලදී එළියට ආවා. ඒ නිසා මං හිතනවා
දේශපාලන ක්‍රියාකාරීව කොච්චර ඉන්න ඕන කියන එකටද වඩා අර තමන්ගේ හදවත ඇතුලේ තියෙන රට ගැන තියෙන කැක්කුම අපේ දරුවන්ගේ අනාගතයට මොකද්ද අපි ඉදිරියේදී කරන්න ඕනේ මේක විනාශ වෙන්න දී කියලා බලාගෙන ඉන්නවද එහෙම නැත්නම් අපිත් අපේ මට්ටමින් අපි යමක් කරනවද කියන ඒ තමන්ගේ හැංගීම එළියට දාගත්තනම් මම හිතන්නේ මේ රට ලොකු දෙයක් කරන්න පුළුවන් තරුණයන්ට හොඳයි අපි වැඩසටහනේ පළවෙනි පැය භාගය දැන් අවසන් කරනවා කිටි විරාමයක් ලබා ගන්න නැවතත් ඔබව අපි හමු වෙනවා 277 44 22 23 තමයි ඔබ ඇමති යුතු දුරකථන අංක 2 සංවිධිත සංකල්ප සංග්‍රහය සංවාදයේ සමග ඔබ නැවතත් සම්බන්ධ වන්නේ අදම මා ආමන්ත්‍රණය කරන්නේ දුබින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලංකාවේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වසර 19ක් මේ වෙනකොට ඔහු පාර්ලිමේන්තුවේ රැඳී ඉඳලා තිබෙනවා අපි පළවෙනි පැය භාගයේදී කතා කරේ ඔහුගේ දේශපාලන අත්දැකීම් ජේෂ්ඨයන් සහ තරුණයන් ඔහු කොහොමද අත්දැකීම් භාවිතා කරන්නේ ඔහුගේ පියාණන් පිළිබඳව ආදී කාරණා ඒ වගේම මම මතක් කරනවා අපි දුරකථන අංකයේ 277 44 22 සහ 23 හොඳයි දුරකථන මතුමක් අපිට තිබෙනවා ඔබ සූදානම්ද ඔව් හොඳයි අයිබෝවන් ක අයිබෝවන් කවුද මේ මේ පුබ්බෝගම මේ පියල් කියලා කෙනෙක් කතා කරන්නේ ආ පුබ්බෝගම පුබ්බෝගම පියල් ඒ ගැන මේ අපේ ගරු අමුතුමාට ඔබ මේ දැනෙන්නේ නැති වෙදී ඔබතුමාගේ අර ගම් 10යි වැව් 10යි අතරේ වැඩසටහන ගැන තමයි කියන්නේ හ්ම් ඔබතුමාට වැරදිමත් තිබෙනවා මේ ඉන්නේ අමාත්‍යවරයෙක් නේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආයි තමා වෙන්න ඕනේ. ඔව්. අපි හැමදාම ආමන්ත්‍රණය කරන්නේ ඇමතිවරයෙක් ඇටියෙද? අහහ. එතකොට අපි දැන් අද මේ දවස්වල වැස්ස නැහැ. හැබැයි මෙතුමාගේ සංකල්පයක් අනුව අපි අද යලමහ වැඩ කරමු. ඒ ගැන අද රටේ කවුරුත් වැඩ ඒ ගැන කතා කරන්නේ නැහැ. හ්ම් හොඳයි. ඕනනම් ඇවිල්ලා ITN මාධ්‍ය ජාලයට බලන්න පුළුවන් ඒ වැව් ගැන. හොඳයි. මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නය? මට කිසි ප්‍රශ්නයක් නැහැ මම මේ කතා කරන්නේ දැන් රටේ තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ ත්‍රස්තවාදීන් ගැනද අනම් මනම් ගැනද නෙමෙයි දැන් හැබැයි එක පැත්තක් තියෙනවා මේ රටේ දැන් අද බලන්න මේ හැමතැනම වැස්ස නැහැ හැබැයි මෙතුමගේ සංකල්පයක් තිබුණා මොකද වැව් 10යි ගම් 10යි ගැන ඒ ගැන බලලා අද බලන්න හැමතැනම වතුර පිපිනවා වැව් වල හොඳයි හොඳයි ඔබතුමා කියන්නේ මේ හොඳයි මේ වැව් මේක පොඩක් මහේෂ නිවැරදි කරන්න ඕනේ මොකද මම කෘෂිකර්මන්තිවර වෙන්නකොට අපි එල්ලංගා පද්ධති නවීකරණය කිරීමත් ඒ වගේම දුෂ්කර ගම්මානවල තියෙන වැව් ප්‍රතිසංස්කරණය කිරීමත් අපි ආරම්භ කරා මොකද කෘෂිකර්ම අමාත්‍යංශයේ විදිහට අපිට ගෝජන සේවයක් හරහා අපි විශාල වැඩ කොටසක් කරා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් වැඩිම වැව් ප්‍රමාණයක් හැදුවේ මම අමාත්‍යවරයා විදිහට ඉන්නකොට අනුරාධපුරත් එහෙමයි එවගේම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මගෙන් පස්සේ කෘෂිකර්ම අමාත්‍යකම ගත්තේ මහින්ද අමරවිර මැතිතුමා එතුමා මම අර නමක් නැතුව කරන් ගියේ වැඩසටහනට එතුමා නමක් දැම්ම ගම් 10යි වැව් 10යි කියලා. හැබැයි අපි දෙන්නම කරේ එකම වැඩේ. මම කරගෙන ආපු එක එතුමත් ඒ විදිහටම කරගෙන ගියා. මම එතුමට ස්තුතිවන්ත වුණා. එවගේම හැරිසන් අමාත්‍යවරයාටත් මම ස්තුතිවන්ත වුණා. මොකද සාමාන්‍යයෙන් මේ රටේ වෙන්නේ එක ඇමතිවරයෙක් බලයට පත්වලා කරගෙන යන වැඩ ටික වෙන අමාත්‍යවරයෙක් තමන්ගේ පක්ෂෙන් මාවත් ඒ වැඩේ වෙනස් කරන්න කරන්නේ. හැබැයි මගෙන් පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයේ බාරගත් අමාත්‍යතුමාලා දෙන්නම බොහොම හොඳින් මම කරපු හොඳ වැඩ සියල්ලම ඉස්සරහට කරගෙන ගියා. ඒ නිසා ඒ දෙන්නටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අර ප්‍රශ්න අහපු පියල් මතක් කරේ වැව් 10යි ගම් 10යි කියන එක. ඒක අපි කරගෙන ආපු වැඩසටහනම මහින්ද අමරවතුමා නමක් එක්ක ඉස්සරහට ගෙනිච්චා. ඒ වැඩසටහන නිසා තමයි එතුමලා කියන්නේ අර දුෂ්කර ගම්මානවල වැව් ටික හැදුණු නිසා අද ඒගොල්ලෝ කුඹුරු කරනවා කියන කාරණාව. ඔව්දෝ මේ වැඩසටහනට එන්න කලින් මේ පියල් කියන කෙනාට කතා කරලා කිව්වද මේ වගේ කෝල් එකක් දාලා මේ ප්‍රශ්න අහන්න කියලා? අපේ නෑ. සුවනේ. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් අහගන්න වෙන දෙයක් අහගන්න බෑ. හොඳයි. හොඳයි අපි ඔබතුමාගේ දේශපාලන ජීවිතය ගැන කතා කරේ තවත් ඍජු ප්‍රශ්නයක් දුබින්ද සානායක කියන දේශපාලඥයා කරපු දුෂ්ටම සහ හොඳම දේශපාලන ක්‍රියාව කුමක්ද හොඳම ක්‍රියාව විදිහට ගත්තොත් එහෙම 2014 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාත් එක්ක එදා මේ රටේ තිබිච්ච වැරදි ටික නිවැරදි කරන්න මේ අලුත් ගමනක් එහෙම
ඒ වගේම ඒ ගමනත් එක්ක උතුරුමැද පළාතෙන් රාජ්‍ය නායකයෙක් බිහි කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එතුමා එළියට බහිනකොට එතුමත් එක්ක ලංකාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගියේ දෙන්නයි ඒ දෙන්නගෙන් එක්කෙනෙක් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුමින් සානායක වීම මම කරපු හොඳම දේ කියලා හිතනවා දුෂ්ටම වැඩේ දුෂ්ටම වැඩක් තාම කරලා නැහැ ඔබතුම බොරු කියන්නේ තාම කරලා නැහැ දේශපාලන පරිගණීමක්වත් කරලා නැද්ද නැහැ ගෙවල් පුච්චලා නැද්ද නැහැ ඔබතුමා ගෙවල් මම පුච්චලා නැහැ හැබැයි අපේ පාක්ෂිකයන්ගේ අතින් ඒ වැරද්ද වෙලා තියෙනවා හ්ම් ඔබතුමාලගේ පවුලටත් මොකද අනුරාධපුරේ ගත්තොත් එහෙම මහේෂ් අනුරාධපුර විතර නෙමෙයි ලංකාවේම දේශපාලන ඉතිහාසය ගත්තොත් එහෙම අනුරාධපුරයේ දේශපාලනය බොහොම කටුක නෙමෙයි කියන්නේ බොහොම දරුණුයි මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කාලයක් තිබුණා මම එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයන්ගේ නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඒ අයට සම්බන්ධ ඥාතිකන් තියෙන කට්ටිය දැනුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා හැබැයි මේ දේශපාලන පක්ෂ දෙක බොහොම නරක විදිහට තමයි හැසිරුණේ ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නිල් පාට තොප්පියක් දාගෙන ගියා නම් ගැහුවා දැන් ඔබතුමාට මතක ඇති ඉතිහාසයෙන් බැලුවොත් එහෙම සිරිමාව බණ්ඩාරනායක මැතිණියකට එකවකට රැස්වීමක් තියාගන්න භූමියක් ලැබෙන්නේ නැහැ ඒ වගේම ප්‍රචාරය කටයුතු කරන්න දෙන්නේ නැහැ. අඬ බෙර ගහලා තමයි රැස්වීමට ප්‍රචාරය කරන්නේ. ඒ ඉඩමක් දෙන්න ග්‍රවුන්ඩ් එකක් දෙන්න නැති නිසා කුඹුරක් කපලා තමයි වේදිකාව ගහන්නේ. ඒ වගේ බොහොම අකටයුතුකම් වුණා. මගේ පියා මේ දවස්වල දේශපාලනය ආරම්භ කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4-5 දෙනෙක් එකතු වෙලා ගෙදර රැස්වීමක් තිබ්බන් රාට ඒ ගෙදරට වෙල ගැහුවා. හැබැයි මේකට මූණ දෙන්න සමහර දේවල් තියෙන අර ඒ කෙසෙල් ගෙඩි වලට ඒ බනිස් කියලා ඒ වගේ මේ අභියෝගයට මුණ දෙන්න උනේ තවත් අභියෝගයකින්ම තමයි. ඒ නිසා ඔබතුමාලා දන්නවා අනුරාධපුරේ ගත්තත් රටේ ගත්තත් බර්ඩ් සානාගේ නමත් ඒ වගේම මම දේශපාලනට ආවට පස්සේ මගේ නමත් මරකම් වලට නොයෙකුත් දේවල් වලට බොහොම ප්‍රසිද්ධ නම්. සමහර ලාවට අපේ නම් කියද්දිත් අපි තනකට යනවා කියද්දිත් අපි දිහා දැක්කේ මේ සාමාන්‍ය මිනිස්සු දිහා දකින විදිහට නේ බොහොම භයංකාර විදිහට. මට මතකයි සමහර වෙලාවට මේ මම මේ පාර ඇමතුණාමත් සමහරු මගේ ගෙදරට එනවා කියලා කියද්දිත් මේ දන්නති කට්ටිය අනුරාධපුරේ කට්ටිය නෙමෙයි දන්නති කට්ටිය බොහොම සමහර ලාවට බයයි. හැබැයි ඒ දේ උනේ අපි දරුණු නිසා නෙමෙයි. නමුත් අපට කෙනෙක් ගහනවා නම් ඒ ගහන එකෙන් බේරෙන්නත් අපි දැනගන්න ඕනේ කම තියෙනවානේ. ඒ නිසා ඔබතුමා කියනා වගේ අර මේ යහපාලනේ ඇති වෙන්න කලින් අපි බොහොම දරුණුවට කාර්යාල කඩාගත්ත ගෙවල් කඩාගත්ත අතපය කඩාගත්ත රැස්වීම් වලදී ගහගත්ත ඒ බොහෝ දේවල් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන වැඩිම ලොකුම මොකක්ද කියන්නේ වන්දිය දාපු ලොකුම පාඩුවක් වෙච්ච නඩුවෙත් මායි තාත්තයි දෙන්නම හිටියා. හැබැයි ඒකත් අපි දෙන්නම දැනුවත්වත් අපි දෙන්නම කියලා කරපු දෙයක් නෙමෙයි. පළාත් සභා මැතිවරණය වෙන්න ඕනේ මට මතක විදිහට පළාත් සභා මැතිවරණේ අවසාන චන්ද රැස්වීම දවසේ එදා අපි පෙළපාලියකින් අවසාන රැස්වීමට එනකොට අනුරාධපුරයේ එක්සත් ජාතික පක්ෂයේ මොකක්ද ඒ කියන්නේ කළමනාකාරතුමාගේ කාර්යාලේ අපි ඒ කාර්යාලෙ ඉදිරියෙන් යනකොට අපට ඒ කාර්යාලෙ ඉඳන් වෙඩි තියෙනවා ඒ පෙළපාලියට. ඒ වෙඩි තිබ්බහම දෙන්නේ හොස්පිටල් ගෙනියනවා. මමයි තාත්තයි අනුරාධ මැතිතුමත් හිටියේ දා අනුරාධපුරට ඇවිල්ලා අපි ඒ වෙනකොට හිටියේ පෙළපාලියේ වෙන ස්ථානයක අපි හිටියේ. හැබැයි මේ දෙන්න හොස්පිටලෙට ගිහලා විනාඩි 5කින් එක්කෙනෙක් මැරුණායි කියලා කියනවා. ඒ මැරුණායි කියන පණිවිඩයට ඒ පෙළපාලි හිටියේ සියලු දෙනා මේ ගෙදරට ගහනවා. වාහන 6ක් ගිනි ගන්නවා. ගෙදර අයට ගහනවා. ගෙදර කුඩු කරනවා. ඉතින් මේ වගේ බොහොම නරක සිදුවීම් රහසක් තියෙනවා. ඒ සිදුවීම් වලට අපේ නම් ගෑවුණාට මේ අපි දැනගෙනවත් අපි ගහන්න කියලාත් වෙච්ච දේවල් නෙමෙයි. ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. ඔබතුමාගේ අවංකකමට මම ගරු කරනවා. මොකද අවංක දේශපාලඥයන් තමයි අද නැත්තේ. ඔවුන් බොහෝ වෙලාවට ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්නේ නැති හින්දා ජනතාව අන්ධ වීමේ ක්‍රියාවලියක තමයි බොහෝ වෙලාවට ඉඳ විසින්නේ. හොඳයි. නැවතත් අපට දුරකථන එමුතුමත් තිබෙනවා. අයිබෝවන්. අයිබෝවන්. මම මැඩවච්චින් විජේකෝන් කතා කරන්නේ. ඔව් විජේකෝන් මහත්මයා. ඔබේ ප්‍රශ්නය? ගරු මන්ත්‍රීතුමනි. ඔව්. ඔව්. පසුගිය දිනක ඔබතුමා පාර්ලිමේන්තුවේදී ආවේගශීලී හැඟීම් බරව සහ ශ්‍රී ලාංකිකව ලෙස කතාවක් කරා. එහෙදී ඔබතුමා කියනවා
එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඇත්තට මේ කතා වහනකොට ඔබතුමා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණයෙක් විදිහට ඔබතුමා ගැන මට දැනුනේ විශාල ආඩම්බරයක්. ඒ වගේම හරිම සතුටක් මට දැනුණා. රැජිතුමනි 1938 අපේ රටේ නිදහස ලබාගත් දවසේ ඉඳලා තට්ටුමාරුකමයට පත්වන ආණ්ඩු තම බලය පිහිටුවීම සඳහා සුළු පක්ෂ හෝ ඇතැම් පක්ෂවල සහයෝගය ලබා ගන්න රටේ තිබෙන පොදු නීති සහ ප්‍රතිපත්ති යම් යම් අය යම් යම් කණ්ඩායම් සතුරු කරන්න වෙනස් කරනවා. අද දවස වෙනකොට මේකමයි. මම අහන්නේ එදා සිට අද දක්වා සිදුවිය යුතු එකක් සිදු නොවන එක රටක් තුළ එක නීතියක් කියන සංකල්පය ඉදිරියේදී යථාර්ථයක් බවට පත් කළ හැකි කියලා මොකක්ද ඔබතුමාට දෙන්න පුළුවන් තහවුරු කියන්නේ? හොඳයි, බොහොම ස්තුතියි. පැහැදිලිවම විජයකෝ මහත්තයා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලා මේ ගැන අවධානයෙන් සිටීම ගැන. මොකද අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මම කියන්නේ මේක තමයි මහේෂ් ජනතාවට අවශ්‍ය කරන්නේ. දැන් බලන්න එතුමලා දැන් මය දැන් සාමාන්‍යයෙන් අපි දකින්නේ සම්දර්ශනනේ. මයික් හතර පහක් ගත්තාම මතයක් කියනවා. සමහරු කොලයක් ගහනවා, සමහරු පොතක් ගහනවා, සමහරු තව වැඩක් කරනවා. හැබැයි එතුමලා කියන්නේ දැන් මේකේ ඊළඟ ප්‍රෝග්‍රස් එක කොහෙද කියලානේ. අපි තාමත් හඳුන ඔබතුමාලා මේ ගැන අවදීන් සිටීම ගැන අපි බොහොම සන්තෝෂෙන් කියන්න ඕනේ කම තියෙනවා මහේෂ්. අපි මේ වෙනකොට අදත් අපේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් තිබුණා රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කමිටුවේ. අද අපි කතාබහ කරේ අධ්‍යාපන ක්‍රමය. අපේ එක යෝජනාවක් තමයි අධ්‍යාපනය හැමෝටම එක අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනේ කම තියෙනවා. අපි පාසලක ළමයෙක්ව අවුරුදු 13ක් උගන්වනවානේ. ඒ අවුරුදු 13 තුල මම සිංහල ළමයාව සිංහල පාසලේ තියලා අවුරුදු 18ක් වුණාට පස්සේ එයාට කියනවා දෙමළ ළමයාත් යාළු වෙන්න කියලා. මේක කරන්න පුළුවන්ද? අපි හින්දු ළමයාව හින්දු ඉස්කෝලේ තියලා මුස්ලිම් ළමයාව මුස්ලිම් පාසලේ තියලා කියනවා අපි කියනවා යාළුවෙන් සංහිඳියාව කෝ කියලා අහන. කොහොමද මේක කරන්නේ? එහෙනම් මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේම වෙනස් වෙන්න එපේ. දැන් අපි ඉස්කෝලේ යනකොට අපේ ඉස්කෝලේ මුස්ලිම් යාළුවෝ හිටියා, දෙමළ යාළුවෝ හිටියා. අද රාජකීය විද්‍යාලය ගත්තොත් දෙමළ ළමයි ඉන්නවා, මුස්ලිම් ළමයි ඉන්නවා. ඉතින් මේ වගේ අපේ එකමුතුවක් තිබුණා. හැබැයි පහු කාලයේ වෙනකොට මේක අපි වෙනස් කරගන්නවනේ. අපි මුස්ලිම් වලට වෙනම ඉස්කෝල, හින්දු කට්ටියට වෙනම ඉස්කෝල, ක්‍රිස්තියානි කට්ටියට වෙනම ඉස්කෝල. ඉතින් අපි කතා බහ කරනවා මේ පොදු තැනකට අපි එන්නේ කොහොමද? අධ්‍යාපන ක්‍රමයේ අපි හැමෝටම තමන් කැමති පාසලකට ගිහිල්ලා තමන් කැමති භාෂාවකින් ඉගෙන ගන්න අපි වටපිටාවක් හදන්නේ කොහොමද? අද අපි මේ ගැන කතා කරා. අපි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ අපි රැස්වීම වඩදැන් මගෙන් 5-6ක් විතර තිබුණා. අපි මේකට අදාළ වෙන සියලු අමාත්‍යංශ අපි ගෙන්න ගත්තා. ගෙන්න නිලධාරීන් සමග අපි සාකච්ඡා කරනවා. ඒ වගේ ජාතික ආරක්ෂාවට මේක බලපාන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒ වගේම අද අපි කතා කරපු තව කාරණයක් තමයි අපි දන්නවා මද්රසා ආයතන. ඉතින් මම මද්රසා කියලා කියන්නේ පාසලක් නෙමෙයි, සාමාන්‍ය අධ්‍යාපන ලබා දෙන තැනක් නෙමෙයි. මුස්ලිම් දහම ගැන උගන්වන. ඉතින් අපිට ආගමික දහම් අධ්‍යාපනය ලබා දීම පිළිබඳව අපිට කිසිම විවේචනයක් නැහැ. හැබැයි ඒ දහම් අධ්‍යාපනය සියලුම අනිකුත් ආගම්වල දහම් අධ්‍යාපනය ලබා දෙන වගේම ඒක අධ්‍යාපන අමාත්‍යංශය හරහා මේක මොන්ට වෙන්න ඕනකම තියෙනවා. එහෙම නැතුව දහම් පාසලත් ඒ වගේම ක්‍රිස්තියානි දහම් පාසලත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මොන්ට වෙන්නයි මුස්ලිම් එක මුස්ලිම් කටයුතු අමාත්‍යංශය හරහා මොන්ට වෙන්නයි පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් තමයි මේ කියන වෙනස ඇති වෙන්නේ. මේ කියන වෙනම නීතියක් තව කාට හැදෙන්නේ. ඒ නිසා අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා මේ රටේ ජනතාවට අපේ බලාපොරොත්තු. මම මේක පාර්ලිමේන්තු තුල කතා කරා. ඊළඟට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපි යෝජනාවලියක් සූදානම් කරලා අපි දැන් මේ යෝජනාවලිය තමයි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට පෙර ඊළඟ ජනාධිපති අපේක්ෂකයාට මේ එක රටක් තුල එක නීතියක් කියන ස්ලෝගන් එක ගන්න බැරි වෙන්න ඕනේ. මොකද ආයි මේ ස්ලෝගන් එක ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයාට මොකද වෙන්නේ? ජනාධිපතිවරණ වෙනකම් මේක පාවිච්චි කරයි. එතනින් එහාට ආයෙ පාරක් මේක නැති වෙනවා. ඒ නිසා අපේ වුමනාව තියෙන්නේ අපි අගමැතිතුමාට ගිහිල්ලා කිව්වා, අපි ජනාධිපතිතුමාට ගිහිල්ලා කිව්වා, අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ගිහිල්ලා කිව්වා, අපි රිෂාඩ්ව හම්බුණා, අපි හකීම් මැතිතුමාව හම්බුණා, අපි පාටලි චම්පිකව හම්බුණා, අපි මේ සියලු දෙනාම හම්බුණා. අපි සියලු පක්ෂ නායකයන්ට අපි කිව්වේ මේ එක රටක් තුල එක නීතියක් අපි ස්ථාපිත කරන්න ඕනේ කම තියෙනවා. අද ඒකට සියලු දෙනාම එකතුලා ඉන්නවා. අපි දැක්කා අපි මේ යෝජනාව පිළිබඳව කතා කරලා
දවස් දෙකකින් අගමැතිතුමා බීඑම්එස්සීචේ මොකක් හරි උත්සවයකදී අධ්‍යාපන ක්‍රම එක ක්‍රමයක් කරන්න ඕන කියන කාරණාව එතුමත් අනවුස් කරා. ඒ වගේම අවුරුදු 13ක අධ්‍යාපනයක් මේ රට ජනතාවට ලබා දෙන්න ඕන කියන කාරණාව එතුමලා යෝජනා කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක යථාර්ථයක් බවට අපිට තාමත් ඉක්මනින් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. අපි අද අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳව ඒ පොදු අධ්‍යාපනය කොහොමද ලබා දෙන්නේ? මොකද දැන් මහේෂ් බලන්න අපි ඉන්නේ පුදුම නරක තැනකනේ. දැන් අධ්‍යාපනය ගැනම කතා කරොත් එහෙම දැන් මේ රටේ ව්‍යවස්ථාවෙන්ම පනත් වලින්ම කියලා තියෙනවා මේ රටේ මූලික අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ රාජ්‍යෙන් කියලා, රජයේ මගින් කියලා. හැබැයි මේක ව්‍යවස්ථාවෙත් තියෙනවා. මේකට පනතුත් තියෙනවා. හැබැයි අද අපේ රටේ ජාත්‍යන්තර පාසල් තියෙනවා. අද අපේ පුද්ගලික පාසල් තියෙනවා. ඒ අය ලියාපදිංචි වෙන්නේ පුද්ගලික ව්‍යාපාරයක් විදියට. ඒ පුද්ගලික ඉස්කෝලවලට යන ළමයින්ට ඒ ලෙවල් සහ ඕ ලෙවල් කරන්න තියෙන්නේ ප්‍රයිවට් ඇප්ලයි කරලා තමයි කරන්න ඕනේ. පුද්ගලිකව දාලා. හැබැයි අපේ රටේ තියෙන නීතිය අනුව දැනට තියෙන නීතිය අනුව හරිනම් මේවා තියෙන්න බෑ. හැබැයි අර වෙලාවෙන් වෙලාවට මොකක් හරි අවශ්‍යතාවයකට අපි නීති වෙනස් කරගෙන තියෙනවා. නීති වෙනස් කරන්නේ නැතුව වෙනත් යම් මාර්ගවලින් අපි ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලම අපි කියන්නේ නියාමනයක් කරන්න ඕනේ. එක රටක එක නීතියක් තියෙන්න ඕන කියන කාරණාව අපි කියන්නේ මේ හැමෝටම එක හා සමානව සැලකෙන්න ඕනකම තියෙනවා. හොඳයි. එක රටකට එක නීතියක් ගෙන යනවා කියන කාරණේදී දේශපාලනයට කරන්න පුළුවන් තවත් එක් කාරණයක් මම කියන්නම්කෝ. මේක මේක මේ ජාතිත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි යම් කිසි නීතියක් කිසියම් මො ජාතියක් වෙනුවෙන් විශේෂයෙන් හැදිලා තියෙනවා නම් අපිට ජාතිය කියන්නේ නතු කතා කරන්නත් බෑ, පස්ස කියන්නේ නතු කතා කරන්නත් බෑ. ඒක තමයි අවංක තත්ත්වය. හැබැයි ඒ තුල කියනවා කියලා කියන්නේ මේ ජාතිවාදී නෙමෙයි. අවංක තත්ත්වය. අපි ජාතිකවාදී. හැබැයි ප්‍රශ්න ගැන කතා කරනකොට උත්තර හොයන්න බෑ. පැහැදිලිවම ගත්තොත් මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මේ සහරාන් කරවපු ප්‍රහාරයෙන් වැඩිපුර මහණියට පත් වෙලා තිබෙන මුස්ලිම් ප්‍රජාව. ඒක තමයි ඇත්ත කතාව. සිංහල ප්‍රජාවට වැඩිය පැහැදිලිව වැඩිපුරම හානි සිද්ධ වුණේ මුස්ලිම් ප්‍රජාවට. ඔවුන් තමයි අද කොන් වෙලා ඉන්නේ. ඔවුන්ට තමයි හිත් වේදනාව වැඩි. මං කියන අපි හිත් වේදනාව දැන් මම කියන්න හැදුවේ මහේෂ්, දැන් බලන්න අපි 2006 තමයි හලාල් සර්ටිෆිකේෂන් එක පිළිගන්නේ. ඒ කාගේ ආණ්ඩුවේද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, දුමින්ද දිසානාගේ හිටපු ආණ්ඩුවේ. හරි, අපි හලාල් වලට සර්ටිෆිකේෂන් එක දෙන්න කාටද බලය දෙන්නේ? මුස්ලිම් සංවිධානය. හැබැයි රටක ප්‍රමිතිය මයින්ඩ දැන් ක්‍රිස්තියානි කට්ටිය කිව්වොත් එහෙම අපට මෙහෙම එකක් තියෙනවා. ඒ නිසා අපට මේ ක්‍රිස්තියානි සභාවට දෙන්න ඕනේ මේක ප්‍රමිතිය දෙන්න කියලා. මේක හරිද? දැන් අපි SLS දෙන්නේ ප්‍රමිතිය ආයතනෙ නම් අපි හලාල් කියලා අපි දන්න විදිහට හලාල් කියලා කියන්නේ ආගම කියලා මේක මස් වලටනේ බලපාන නිෂ්පාදනය කරන මස් වලට තමයි බලපාන. එතකොට මස් වලට බලපාන හලාල් සර්ටිෆිකේෂන් එක කොහොමද කිරිපිටි වල තියෙන්නේ? කොහොමද නූඩ්ල්ස් වල තියෙන්නේ? ඈ කොහොමද වෙන දෙයක තියෙන්නේ? මස් වලට සම්බන්ධ ඕනෙම දෙයක මේක තිබ්බට කමන්නේ. අපිට කිසියම් ගැටලුවක් නැහැ. හලාල් මස් විකුණන ස්ථාන වෙනම තිබ්බට අපේම තියෙන ෆුඩ් සිටි එකේ හලාල් මස් ටිකක් තිබුණාට අපේ කිසිම විරෝධයක් නැහැ. හැබැයි ඒකට සර්ටිෆිකේෂන් එක ගන්න ඕනේ කවුද? කොහෙන්ද මේක දෙන්න ඕනේ? ඒක දෙන්න ඕනේ ලංකාවේක ප්‍රමිති ආයතනයක් තියෙනවා නම් ඒ ප්‍රමිති ආයතනයෙන් තමයි දෙන්න ඕනේකම තියෙන්නේ. ඒකට ඒ මුස්ලිම් ආගමේ විදියට, ක්‍රිස්තියානි ආගමේ විදියට, බෞද්ධ ආගමේ විදියට ඒ ආගමික කෑල්ලක් එකතු වෙනකොට ඒ ආගමික කණ්ඩායම් ගැන දන්න, ඒ කාරණේ ගැන දන්න කට්ටිය එතන සම්බන්ධ වීමේ ගැටලුවක් නැහැ. හැබැයි එකතන කීමක පාලනය වෙන්න ඕනකම තියෙනවා. හැබැයි අද අපි ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවා හලාල් බොහෝ අනිකුත් දේවල් වලටත් හලාල් සර්ටිෆිකේට් එක පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම අද SLS කියලා කියන්නේ ලංකාවේ ප්‍රමිතිය නම් මස් වලට ආගම කියලා ඒ වැඩේ කරන එකට හලාල් තිබුණට කමක් නැහැ. හැබැයි ඒ හලාල් ඕන් නැති දෙයටත් හලාල් සර්ටිෆිකේෂන් එක ඇවිල්ලා හලාලු SLS සමාන වෙනවනම් මේක වරදි. අපි කරපු වරද්දක් ඒක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ දුමින්සානාගේ හිටපු ආණ්ඩුවෙන් වෙච්ච වරද්දක්. හැබැයි මේ වෙච්ච වරද්ද දැන් අපි මේක නිවැරදි කරගන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි කියන්නේ එක රටක් තුල එක නීතියක් තියෙන්න ඕන කියන කාරණය. හොඳයි. වැරදි නිවැරදි කරගන්නට ආත්ම ශක්තියක් තිබෙන දේශපාලඥයන් තමයි අපිට අවශ්‍ය. අපි දන්නා කාරණයක් තමයි අපි බොහෝ වෙලාවට හෙට උදේට ඔබතුමාටයි මටයි ලොකු විවේචන ලැබෙයි මේ කතාව මේ ප්‍රශ්නේ කතා කරොත් අපි නියෝජනය කරන මතිමතාන්තර නිසා. ඇත්තරම අපි හදාගන්නුනේ වැරදි කීපයක් තිබෙන එකක් තමයි මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්සත් ජාතික පක්ෂත් අද සුළු ජාතින් කියන වචනයත් අපේ රටේ වාග්මාලාවේ යා යුතුයි. අපි හිතමුකෝ නමුත් සාමාන්‍ය ජනතාවගේ අවබෝධය පිණිස අපි ඒ වචනය භාවිතා කරමු. ඒ පිරිස් වලින් මම සමාව ඉල්ලනවා මේ වචනය භාවිතා කරත්.
සුළු ජාතික පක්ෂ නැත්නම් සුළු ඡන්ද ප්‍රමාණයත් වෙන පක්ෂ ඉදිරියේ දනින් බිම වැටිලා ආණ්ඩු හදන්න ඕනි කල්චර් එකකට ඕනි සංස්කෘතියකට අපි පිවිසලා හමාරයි. අපි වරද්දාගත්තු තැන් බොහෝමයක් තිබෙනවා. ඒකට හේතුව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හරි විදිහට මුස්ලිම් ප්‍රජාවට නියෝජනය කරන්නට අවස්ථාව ලබා නොදුන්න හින්දා ඔවුන්ට සිද්ධ වෙනවා තමන්ගේ පක්ෂ පිහිටුවා ගන්නට. එදා අනු ගණන්වල තිබ්බේ මුස්ලිම් දේශපාලන පක්ෂ එකක් හෝ දෙකක්. කවර හෝ පුද්ගලෙක් මේ පක්ෂවල ඡන්ද බේස් එක දැකලා මේ පක්ෂ හතරකට පහකට කඩලා නොහිතපු චරිත පාර්ලිමේන්තුවට ගෙනල්ලා නොහිතපු චරිත අමාත්‍යවරු බවට පත් කරනවා. මේ වැරද්ද පටන් ගත්තු තැනයි වැරද්ද හදා ගැනීමයි කොහොමද අපි සිද්ධ කරන්නේ? ඉතාමත් පැහැදිලිව මහේෂ් 112.5ක් තිබිච්ච එක අශිටපු අමාත්‍යතුමා අශ්රෆ් මැතිතුමා එතුමාගේ අවශ්‍යතාවයට සහ එතුමාගේ ඉල්ලීමට ප්‍රේමදාස මහත්තයා මේක 105ට බස්සනවා. ඒ තුල තමයි ඔබතුමා ඔය කියන ඔය කාරණාව වෙන්නේ. ඔබතුමා හරිම ජාතිවාදී ප්‍රකාශන මේ කරන්නේ. ඇයි අශ්රෆ් විතර මතක් වෙන ජවිපෙත් ඔය ඉල්ලීම කරන්නේ? නෑ ජවිපෙත් කරන්න ඇති. නමුත් ඒ වෙලාවේ මම විශ්වාස කරනවා ප්‍රේමදාස මහත්තයා මේක කරේ අශ්රෆ් මැතිතුමාව දිනා ගැනීම වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ පුද්ගලික විශ්වාසය. ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. මොකද ඔබතුමාත් දැක්ක මමත් දැක්ක ඉතිහාසය තුල ඔබතුමායි මායි දෙන්නම කතා ඔබතුමත් මතක් කරේ මේ සුළු පක්ෂවල සහයෝගය ලබා ගැනීම අරමුණෙන් කරා කියන එක. එදා ඒ වෙලාවේ අශ්රෆ් මැතිතුමාගේ ඉල්ලීමට තමා මම දන්න දේශපාලන ඉතිහාසය තුල ප්‍රේමදාස මහත්තයා මේක වෙනස් කරන්නේ. ඒ තුල අර ඔබතුමා කියන එදා මේක 12.5 කරන්න හේතුව මොකද්ද? ඒ පදනම මොකද්ද? මේ සියල්ලම පැත්තකින් තියලානේ මේක 105ට ගේන්න. ඉතින් ඒ තුල යම් අනවශ්‍ය කාරණා රාශියක් මේ රට තුල දේශපාලන මේ වශයෙන් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න බැරි වෙන්න, ඒ වගේම කුඩා කණ්ඩායම් වලට බහුතරය කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන විදිහට ඒ ඉතිහාසය අපිට වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන ඉදිරියේදී අපි තාමත් පැහැදිලිව මේ 105 නැවත වතාවක් 112.5 කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ අනාගතය සුබවාදී කරන්න, ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කරන්න මේක 12.5 කළ යුතුයි. හැබැයි මේකෙන් අර ඒ 105 තුල සවයි වෙන යම් පක්ෂයක් තියෙනවනේ, යම් කණ්ඩායමක් තියෙනවනේ. අපි කියන්නේ මේ කණ්ඩායම් වලට මේ ප්‍රධාන ධාරාවන්ගේ තියෙන පක්ෂත් සමග තමන්ගේ කොන්දේසිත් එක එකතු වෙන්න. තමන් බොහොම පුංචියට ඉන්නේ නැතුව, තමන් වෙනම රාජ්‍යයන් වෙනම දේවල් හදා ගන්න නැතුව අපි රටක් ගැන හිතමු. රට ගැන හිතලා ඒ ඇයට පුළුවන්කම අපි දන්නු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වෙන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා කියන්නු. සමහර ලාවට ඒගොල්ලන්ගේ මතය අපි ගාව නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ලෑස්ති මේ මතට ඉඩක් දෙන්න. අපි ලෑස්ති මේ කණ්ඩායමේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. ඒ ඇහුම්කන් දීලා ඒගොල්ලන්ට අවශ්‍ය වෙනස්කම් අපේ පක්ෂය තුල කරගන්න අපි සූදානම්. ඒ නිසා ඒ කුඩා කණ්ඩායම් වලට තමන්ගේ දේශපාලන නවත්තන්න ඕන එකක් නැහැ. තමන්ගේ මතවාදයේ පැත්තකින් තියන්න ඕන එකක් නැහැ. ඒ සියලු දරාට පුළුවන්කම තියෙනවා. වඩා හොඳ ප්‍රධාන ප්‍රවාහයන් එක්ක අත්වල් බැඳගෙන ඒ ප්‍රධාන ප්‍රවාහයන් එක්ක ජාතියක් විදියට ශ්‍රී ලාංකේය ජාතියක් විදියට අපිට වෙනස්කම් නැතුව වෙනම නැතුව අපිට අලුත් ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ සියලු පක්ෂත් මේ ගැන කල්පනා කරා කියලා විශ්වාස කරනවා. ඔබතුමා මගේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කැමතිද නැත්නම් දුරකථන ඇමතුමෙකට යොමු වෙන්න ඕනද? නැහැ. නම් දුරකථන ඇමතුමෙකට අපි යොමු වුණා. හොඳයි. කවුද මේ කතා කරන්නේ? ආවේ උත්තර දෙන්නනේ. උත්තර දෙන්න. සුබ සාත්‍යයක්. ඔව්. මම කතා කරන්නේ ගම්පහින්. ආ. මට අපේ මාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමා තරුණ මන්ත්‍රීවරේ කැමති කෙනෙක් විදියට ලංකාවේ දේශපාලනයේ පළපුරුද්දක් තියෙන කෙනෙක් විදියට එක නීතියක් එක රටක් වෙනින් පෙනීන්නේ ගැන. මොකද අද ලංකාවේ ගොඩක් අය ඒ වෙනින් පෙනීන්න බය වෙලා ඉන්න වෙලාවක මේ ඇමතුමා අපි සන්තෝෂයි එක ඇමති කෙනෙක් හරි එහෙම ඉන්නේ ගැන. එක මන්ත්‍රී කෙනෙක් හරි පාර්ලිමේන්තුවේ එහෙම ඉන්නේ ගැන. මගේ ප්‍රශ්නය තමයි මන්ත්‍රීතුමා දැන් රත්නහාමුදුරුව ලොකු උපවාසයක් එම කරලා උන්වහන්සේ සල්දා මාලිගාවේ ඉස්සරහා ලොකු උපවාසයක් කරලා ඔබතුමත් මන් දැක්ක ගිල්ල ඉන්නවා කොහමරි මුස්ලිම් මන්ත්‍රීවරු ටික මුස්ලිම් ඇමතිවරු ටික ආණ්ඩුන් එළියට එලෝ ගත්තනේ. නමුත් දැන් තාම මේ වෙනකන් ඒ ඇමතිවරුන්ට එරෙහිව කවුරුත් චෝදනා ගොනු කරන්නේ නැහෙනි. දැන් අපි දැක්ක ලොකු චෝදනා තියෙනවා ගොඩක් කතන්දර කියලා තමයි ඒගොල්ලන්ම ඒ දූරවලින් අයින් කළේ. හොඳයි මහින්ද මහත්මයා බොහොම ස්තුතියි ඔබගේ ප්‍රශ්නේ පැහැදිලි.
ඔබතුමාගේ පිළිතුර. මහින්ද ඇත්තටම මේ ඔබතුමාලට ඔබතුමාලා මේ ගැන අවධානයෙන් සිටීම ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම නම් දකින්න ඔය ප්‍රශ්නේ ওই විදිහට නෙමෙයි. මොකද පහුගිය කාරණාව පිළිබඳව චෝදනාවට ලක්වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඒක දුමින් සානායක වෙන්න පුළුවන්, රිෂාඩ් බදුද්දින් වෙන්න පුළුවන්, අසාද් සාලි වෙන්න පුළුවන්, හිස්බුල්ලා වෙන්න පුළුවන්. ඒ අයගේ තනතුරු ගැලවීමෙන් මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැහැ. මම දකින්නේ මේ විදිහට මේක. මොකද අපි ත්‍රස්තවාදීන්ට හෝ අන්තවාදීන්ට යම් පමණකින් හරි උදව් කරා නම් වෙන යම් හෝ දෙයක් කරලා තියෙනවනම් අපි අන්නේ කියන ඒ දෙයයි අපි වළක්වන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා රතන හාමුදුරුවෝ ගත්ත උත්සාහය පිළිබඳව මමත් එතනට ගියා රතන හාමුදුරුවෝ බලන්න. මොකද මෛත්‍රීපාල ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කර රතන හාමුදුරුවෝ විශාල වෙහෙස මහන්සියක් දැරුවා අපිත් එක්ක, අපේ මතයත් එක්ක උන්වහන්සේ හිටියා. ඒ නිසා උන්වහන්සේ මේ ගත්ත උත්සාහයට ගරු කිරීමක් විදිහට සහ සටන් සගයක් විදිහට තමයි අපි රතන හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ බලන්න ගියේ. නමුත් මේ තනතුරු ගැලවීම පමණක් හරියන්නේ නැහැ. එතුමා කිව්ව අවසාන කෑල්ල හරි. දැන් මම දැක්කා ඊයේ දිනේදී මේකේ නම් කිව්වට කමන්න නැහැනේ, වගකීමක දරන්න පුළුවන් නම් මමද මට වගකීම දරන්න පුළුවන් නම් පුළුවන්. මං සාක්ෂිකරුවෙක් වෙන්න. හරි. විමල් වීරවංශ මැතිතුමා මම දැක්කා මේ පහුගියදා මොකක් හරි උත්සවයකට ගිහිල්ලා කතාවක් කරලා කියනවා රිෂාඩ් බදුරුද්දීන් සහරාන්ලව යන්නයි, මොකද සහින්ද මරුදු යන්නයි සත්ව වාහන පාවිච්චි කරේ නැද්ද නැද්ද කියලා අහනවා. මේ අහන්නේ ලොකු රැස්වීමකට ගිහිල්ලා සමාජයෙන් අහනවා. නැත්තම් මට අභියෝග කරන්න, මම මේක ඇවිල්ලා පෙන්නන්නම්, මං සාක්ෂිත්ව ඔප්පු කරන්නම් කියලා කියනවා. ඉතින් මම කියන්නේ ඉස්සෙල්ලාම විමල් වීරවංශ මහත්තයා වරන් ගන්න එපා. දැන් රිෂාඩ් බදුරුද්දීනට විරුද්ධව සාක්ෂි දෙන්න පැමිණිලි දාන්න තැනක් තියෙනවා, දිනයක් නියම කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ වග්ගියුතු දේශපාලඥයෝ විදිහට ඒ වගේ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා නම් මේ මයික් හතරක් පහක් එක්ක කතා කරලා වීරයෝ බවට පත් වෙන්න එපා. මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ වීරත්වය නෙමෙයි, මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ එහෙම අපේම රටේ ඇමතිවරයෙක්, අපිම ආශ්‍රකර පුද්ගලෙක් ඒ විදිහට මෙච්චර විනාශයක් කරන්න දායක වෙලා තියෙනවා නම් අභියෝග කරනකම් ඉන්න එපා, ඒක ඔප්පු කරන්න. අනේ ওই සාක්ෂි ටිකත් එක්ක ගිහිල්ලා අතන ගිහිල්ලා පැමිණිලා දාලා ඒ සත්ස ගියපු වාහනේ මොකද්ද, කොහොමද මේක අරන් තියෙන්නේ, මේකට හිරේ දාන්න ඕනේ. මම රිෂාඩ් බදුන් නැමැතුමාව එක රටක් එක නීතියක් අපි දැනුම් දෙන්න ගියපු වෙලාවේ මම රිෂාඩ්ට මොකද්ද කිව්වේ, මං කෝ ඔබතුමා අපි හොඳ යාළුවෙක්, අපි එකට ආණ්ඩුව හැදුවා, එපට අපි එකට ආණ්ඩුව හිටියා, ඊට කලින් මහින්ද මහත්තයත් එක්ක අපි ආණ්ඩුව හිටියා, එකට ඔබතුමාලා අපි තරහ කට්ටියනේ, මොහොම යාළු කට්ටිය. හැබැයි ඔබතුමා අන්තවාදීන්ට උදව් කරලා තියෙනවා නම් මට ඕනේකම තියෙන්නේ ඇමතිකම ගැලවීම පමණක් නෙමෙයි, ඔබතුමා මේ රටේ නීතිය අනුව ඔබතුමා හිරේ යන්න ඕනේ, දඬුවම් විඳින්න ඕනේ. ඒකනේ අපි බලාපොරොත්තු. ඒ නිසා මං හිතන්නේ පහුගිය කාලේ පුරාවටම මයික් තියාගෙන මේ රට බොහෝ කරුණු දන්නවයි කියලා ප්‍රකාශ කරපු සියලු දෙනාට මම ආරාධනා කරනවා ඒ පැමිණිලි ටික සියල්ලම පැමිණිලි විදිහට ගිහිල්ලා දාන්න. ඒ වර්ධකරුවෝ නම් අපි හැමෝම එතනට එකතු වෙනවා, අපි හැමෝම වර්ධකරු බේරන්න අපි සූදානම් වෙන්න, කවුරු හරි වර්ධකරු බේරන්න සූදානම් කරනවා නම් අපිත් ඒ පැමිණිලි කරන කට්ටිය පාර්ශ්වයවල හිටගන්න අපි සූදානම්. ඒ නිසා අර මාධ්‍ය සංදර්ශන ටික නැතුව පැහැදිලිව මේක ඉවරයක් කරලා වර්ධකරුවන්ට දඬුවම් දෙන තත්ත්වයට පත් කරන්න හැමෝටම මහින්ද ඉල්ලුවා වගේම උදව් කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලීමක් කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි දැන් දෙවෙනි විරාමය ලබා ගන්නවා. ඉන්පසු අපි පිවිසෙන්නේ අපේ අවසන් පැයට. සංවාදයේ අවසන් පැයට දැන් අපි පිවිසෙන්නේ. අපිටත් හැම වෙලාවෙම ඍජුව කතා කරන දේශපාලඥයන් හමු වෙන්නේ නැහැ. එහෙම දේශපාලඥයන් හමු වුණාම විශේෂයෙන් අවංකව කතා කරන දේශපාලඥයන් හමු වුණාම ටිකක් වැඩසටහන උනන්දු වෙන උද්‍යෝගයෙන් කිරීමේ හැකියාවක් තිබෙනවා. දිනින් දසනායක් කියලා කියන්නේ මම පෞද්ගලිකව දැන් මගේ මේ අතිශය මිතුරු පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අපි මේ මාධ්‍ය තුළ ඔහුගේ දේශපාලන භූමිකාව තුළ මගේ මාධ්‍ය භූමිකාව තුළ අපි හමු වෙලා තිබෙනවා. අත වශයෙන් මම ඔබතුමාට ප්‍රශංසා කරනවා මේ අර අවංකව කතා කරන දේ ඇස් දෙක දිහා බැලුවම බොරුද ඇත්තද කියන්නේ කියන කාරණේ අපිට තේරෙනවා. අද අපේ රටේ මාධ්‍ය සංස්කෘතියක් බිහි වෙලා තිබෙන දේශපාලඥයෙක් ගෙනල්ලා ඔහුත් සමග පැටලෙන එක. ඒ පැටලෙන මාධ්‍යයට වඩා අපි කැමති පැටලෙන්නේ නැතුව ඇත්ත කතා කරලා ජනතාවට අවශ්‍ය තැනට
ප්‍රශ්නය අරගෙන යන එක. දැන් අපි කතා කරමින් සිටියේ මේ 112.5 කතාව. ඇත්තටම කිව්වොත් මේ 112.5 කතාව බොහෝ අය දන්නේ නැති කාරණයක්. ජර් ජයවර්ධන මහත්මයාගේ 78 ව්‍යවස්ථාවේ 112.5ක අවමයක් නිර්ණය වෙනවා. ඉන්පසු ඒ 105 දක්වා අඩු වෙනවා. අපි යට ගියාව අමතක කරමු. හැබැයි ප්‍රශ්න පිළිතුරක් සොයන්නට ඕනේ. දැන් ඔබතුමා කිව්වා 12.5 දක්වා වැඩි කරන්නට ඕනි ක්‍රමයක් අපිට අවශ්‍ය කියලා. මේක පාර්ලිමේන්තුවේ අනුමත කරගන්නට පුළුවන් වේවිද? කොහොමද ප්‍රධාන පක්ෂ දෙක මේ මේ ඉලක්කයට පෙළ ගැස්වෙන්නේ? පෙළ ගැස්වීමේදී තමුන්නාන්සලට කිසිසේත්ම අයිතියක් නැහැ. නැවතත් ත්‍රස්තවාදයක් ඇති වෙන ආකාරයෙන් සුළු පක්ෂ කොන් කිරීමක් සිදු කරන්නට. කොහොමද මේ ප්‍රශ්න පිළිතුරක් හොයාගන්නේ? දැන් මම මේකයි කිව්වේ මහේෂ්. දැන් මේකට තියෙන එකම අභියෝගය, ලොකුම අභියෝගය දැන් ඔය ඉන්න සුළු පක්ෂ කල්පනා කරොත් තමන් කොහොමද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ, තමන් කොහොමද පළාත් සභාව නියෝජනය කරන්නේ කියන එකනේ. ඒත් එක්කම ඒගොල්ලන්ගේ මතවාදයට කොහෙද ඉඩක් තියෙන්නේ කියලා. අපි කිව්වොත් එහෙම ප්‍රධාන ප්‍රවාහයන් වලට එකතු වෙන්න කියලා ඒගොල්ලන්ට අහන්න පුළුවන් මේ අපේ මතවාදය නෙමෙයිනේ මේකේ තියෙන්නේ කියන එක. ඒකයි මම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදිහට අපි 1952 බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනකොට හැදුවේ එදා තිබිච්ච තත්ත්වයට ගැලපෙන විදිහට මේ පක්ෂය. අපේ දේශපාලන පක්ෂයක් අපේ නිර්මාතෘවරයා හැදුව නිසාම ඒ නිර්මාතෘවරයා කිව්ව ටිකම සහ එදා පිළිගත්ත ටිකටම දේශපාලන පක්ෂයක් පවතින්න පුළුවන් කමක් නැහැ. දේශපාලන පක්ෂ වෙනස් වෙන්න ඕනේ, අප්ඩේට් වෙන්න ඕනේ. ලෝකයේ තියෙන තත්ත්වයන් එක්ක, රටේ ඇති වෙන තත්ත්වයන් එක්ක, සමාජීය කාරණාත් එක්ක අපි අප්ඩේට් වෙන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේකම තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එතුමා සභාපතිවරයා බවට පත් වුණාට පස්සේ අපි හැමතිස්සෙම කිව්වේ මේ පක්ෂයට අලුත් මුහුණුවරක් අපි දෙන්න ඕනේකම තියෙනවා. අලුත් දේවල් එකතු කරගන්න ඕනේකම තියෙනවා. අපි සංගවැදගුරු ගෝවි කම්කරු කියන පංචමහා බලවේගෙන් තමයි අපි ආරම්භ කරේ. හැබැයි අද වෙනකොට ඊට වඩා මහා ශේෂ්ත්‍රයන් ප්‍රමාණයක් තියෙනවා එකතු වෙන්න. ඒව අපි එකතු කරගන්න ඕනේකම තියෙනවා. ඒ නිසා අපි මේ 105 12.5 කරගන්නම් මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සූදානම් වෙන්න ඕනේ. ඒ අනෙකුත් කණ්ඩායම් වල මතයට අපේ පක්ෂෙත් කෑල්ලක් ඉඩක් දෙන්න. ඒ හඬට ඒ හඬ අපේ හඬ බවට පත් කරගන්න. ඒ මතය අපේ මතය බවට පත් කරගන්න. ඒ අපේ මතය බවට පත් කරගන්න අපි සූදානම් නම් ඒගොල්ලන්ට ඔබතුමාගේ කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. එයාට බොහොම අභිමාණයෙන් ඇතුව ඒ ප්‍රධාන ප්‍රවාහනේ එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කියන්නේ මේක බොහොම ලේසි වැඩක් කියලා මම කියන්නේ නැහැ. අපි එයාත් එක්ක සුහදව කටයුතු කරලා එයාට ඒ විශ්වාසය තහවුරු කරලා අපි මේ වැඩේ කොහොම හරි අනාගතේ වෙනුවෙන් කරන්න ඕනේකම තියෙනවා. හොඳයි මන්ත්‍රීතුමනි, දැන් අපි කොහොම කිව්වත් 2000න් පස්සේ ආපු හැම රජයක්ම සා 2000න් පස්සෙ මේ රටේ ගත්තු තීරුතිරණ බොහෝමයක් තුල රටේ දේශපාලන ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. අපිට ඒක නෑ කියන්න බෑ. තීරණ කීපයක් ඇර හැම රජයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයව, එක්සත් ජාතික පක්ෂයව, නූතන මේ යහපාලන රජය පවා දේශපාලන වශයෙන් අපි ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් තොරතුරු දැනගැනීමේ පනත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආදී කාරණා ගත්තාම දේශපාලනයෙන් අපි ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. හැබැයි දේශපාලඥයා සහ ඡන්දදායකයා කියන පුද්ගලයන් ආපස්සට ගිහිල්ලා තිබෙනවා. මේ තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? ඒක ඇත්තටම මේ රටේ මං හිතන්නේ අවාසනාවක්. මොකද ඒකට හේතුව ඒකයි මම කිව්වේ මහේෂ්, හැමතිස්සෙම මම මතක් කරන දෙයක් තමයි අපේ රට දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි භෞතික සම්පත් පැත්තෙන් ගන්නෝ. භෞතික සම්පත් පැත්තෙන් ගත්තොත් අපි අද තුන්වෙනි ලෝකයේ රටක්ද, දියුණු වෙමින් පවතින රටක්ද ඔය කියන කාරණාවට ආවත් අපේ රටේ සල්ලි නැතිකම එක දෙයක්. අපි අපේ රටේ භෞතික සම්පත් ගත්තොත් එහෙම අද ලෝකයේ තියෙන බොහෝ දේවල් අපි තුල තියෙනවා. ඉතින් ඔබතුමා කියනවාගේ දේශපාලනෙත් අපි ඒ වගේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ දේ බාරගන්න අපේ ඡන්දදායකයා සූදානම්ද? ඒ දේ ක්‍රියාත්මක කරන්න ඉදිරියට මේක තවත් ප්‍රවර්ධනය කරන්න සහ වැඩි දියුණු කරන්න දේශපාලඥයා සූදානම්ද කියන කාරණේ තියෙනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අපේ තරුණ දේශපාලඥයෝ ගත්තොත් මම විශ්වාස කරනවා ඔබතුමා ඔය කියන මම මේ කියන මේ වෙනස්කම වැළඳ ගන්න සූදානම්. මේ වෙනස්කමත් එක්ක ඉස්සරහට යන්න සූදානම්. දැන් මම ගත්තොත් එහෙම මහේෂ්, මම ඔබතුමාට කිව්වා පහුගිය කාලේ දේශපාලනයේදී අපි හැසිරුනේ කොහොමද කියලා. අපි UNP එකත් එක්ක ගහගත්ත, මරාගත්ත හැමදේම කරා. හැබැයි මේ යහපාලන ආණ්ඩුව හැදීමත් එක්ක දැන් ඒ තරහ මරා අපෙන් ගියා. ඒ අවිශ්වාසය අපෙන් ගියා. ඒ වගේම මම හැමදාමත් අනුරාධපුර කියන කතාවක් තමයි මේ දේශපාලනය කරන්න මැතිවරණ කාලේට විතරක්. දැන් අද අපේ රටේ තියෙන කරුමේ බලන්න, අද අපේ රටේ ජනාධිපතිවරණය වේවා,
පාර්ලිමේන්තු මැතිවරණය වේවා පහුගිය තිබිච්ච ප්‍රාදේශ සභා මැතිවරණය වේවා දිනන කණ්ඩායමට ජයග්‍රහණය භුක්ති විඳින්න සහ ජයග්‍රහණය කරපු දේවල් ක්‍රියාත්මක කරන්න නොදෙන්නේ කවුද? පරදින කණ්ඩායමනේ. පරදින කණ්ඩායම පරදිත දවස් ඉඳන් දිනපු කණ්ඩායමේ කකුලෙන් අදිනවා. ඉතින් අරමිනිය අඩියක් ඉස්සරහට ගියාම අපි අඩි දෙකක් පිටිපස්සට කොහෙද මේ රට කොහොම ඉස්සරහට යන්නේ? යන්න බෑනේ. මේකනේ මේකනේ අපේ තියෙන ප්‍රශ්නේ. හැබැයි අද බලන්නකො මේ දේශපාලන ප්‍රධාන පක්ෂ දෙක තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු කරලා තිබුණාට ලොකු ලොකු ගහගත්තේ නෑනේ. ලොකු ලොක්කොන්ට ප්‍රශ්නයක් උනේත් නෑනේ. දැන් මේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අපිත් මෙච්චර මේ හොරකම් ගැන වංචා ගැන කතා කරලා තාමත් ඒව ක්‍රියාත්මක වෙන්නේත් නෑනේ. නඩුව අදහන් නඩුව ඊළඟ දිනේ හම්බෙන්නේ තව අවුරුද්දකින් මාස 6කින්. එහෙම වෙන්න බෑනේ. නේද? ඒ කියන්නේ තාමත් අපි මේ රටේ මේ යහපාලනය තුලත් ඒ වෙනස බලාපොරොත්තු වුණාට යහපාලනය තුලත් අපට ඒක ගේන්න බැරුණා. තාමත් ලොක්කෝ බේරෙනවා. ඇයි මේ පොඩි උන් ගමේ ගහගන්නේ? ඒ මිනිසුන් කාර්යාල කඩාගන්න, අතපය කඩාගන්න, අල්ලපු ගෙදරත් එක්ක ඥාතිකම නැති කරගන්නවා, හිතවත්කම නැති කරගන්නවා, ඔරවන් ඉන්නවා, ගමේකම නැති කරගන්නවා, අපේකම නැති කරගන්නවා. මේ සේරම නැති කරන් තියෙන්නේ මේ අහිංසක මිනිස්සු ටිකේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ අදින තරුණ දේශපාලඥයෝ එයාට ගහ ගන්න ඕන කමක් නැහැ. ඒගොල්ලෝ බොහොම පාර්ලිමේන්තුව තුල කතාවල් දීපව අපි දැකලා තියෙනවා. ඒ අය බොහොම තර්කානුකූලව කතා කරනවා. හැබැයි සමහර කෙනෙක් පරණ කෙනෙක් කියලා ගත්තොත්, එහෙම නැත්නම් අර මේ මතයට එන්න කැමති නැති කෙනෙක් ගත්තොත් අද අපි තාමත් දකින විවේචනනේ. අපි විපක්ෂ තුල අද අපි දකිනවා මේ මහා විවේචනයක් කරනවා මිසක් මම දැකලා නැහැ විපක්ෂයේ ගොඩාක් විට යම්කිසි ප්‍රශ්නයක් වුණාම මේකට විසඳුමක් එක්ක විවේචනයක් කරන්න මම බොහොම කැමතියි. ඒක ගන්න දෙයක් තියෙනවා. මොකද ඕනම දෙයකට විවේචනයක් කරන්න ඕනේ මිනිහෙක්ට පුළුවන් නේ. ඒකට කියන්නේ තර්කානුකූලව විවේචනය කරන්නත් පුළුවන්. මම විරුද්ධ පක්ෂ නිසා විරුද්ධයි කියලා කියන්නත් පුළුවන්. හාත්පසින්ම ගැලපෙන්නේ නැති කාරණයක් කිය විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අර ඔබතුමා කිව්ව විදිහට ඒ දේශපාලඥයෝ කණ්ඩායමෙන් මේ තරුණ පරම්පරාව ගත්තොත් අද මේකට විරුද්ධ වෙලා තියෙනවා. අද එයාට මේ වෙනස් වීම අවශ්‍යයි, ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්න අවශ්‍යයි. එයා මේකත් එක්ක ඉන්නවා. ඒ වගේම තරුණ ඡන්දදායකයෝ ගත්තොත් අද තරුණ ඡන්දදායකයොන්ට අපි කිව්ව පළට යමක් කරයිද නැහැ. එයා බොහොම බුද්ධිමත්. එයා බොහොම දැනුවත් භාවයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කියන දැන් උදාහරණයකට ගන්නවා මහේෂ්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1952 හැදෙනකොට දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා හදද්දි හිටිය අවුරුදු 18 මිනිස්සුන්ට දැන් වයස කීයද? දැන් අවුරුදු 60ක් 70ක් 80ක් විතර වෙනවනේ. එතකොට ඔන්න ඔය කියන පිරිස තමයි මේකට අපිට වෙනස් කරන්න අමාරු. ඇයි ඒ? ඒ අය තාමත් දකින්නේ අර එදා පක්ෂයේ ආරම්භයේදී තිබිච්ච මතවාදය තමයි තාමත් ඔළුවේ තියෙන්නේ. හැබැයි ඒ මතවාදයේ නැති පිරිස පක්ෂයේ වැළඳගෙන තියෙන පක්ෂයේ ප්‍රතිපදිත් එක විතරයි. පක්ෂයේ වැඩපිළිවෙත විතරයි වැළඳ තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමක්‍රමයෙන් අර මේ දේශපාලන ඉදිරියට ගිහිල්ලා තියෙන වගේම ක්‍රමක්‍රමයෙන් මේ පරම්පරාවේ ඇති වෙන වෙනසත් එක්ක මේ ජෙනරේෂන් එකේ චේන්ජ් එකත් එක්ක ඔබතුමාව බලාපොරොත්තු වෙන මම බලාපොරොත්තු වෙන ඒ දේශපාලඥයත් එතනට යනවා. ඒ වගේම ඡන්දාගත යනවා. මං හිතන්නේ වැඩි ඈතක නැහැ ඒ කාරණාව. වැඩි ඈතක නැහැ. මොකද අද සමහර වෙලාවට සමාජය ගත්තොත් අපි කියන්නේ ලැජ්ජ වෙන්න ඕන අපි දේශපාලඥයෝ විදිහට. අද සමාජයේ සමහර වෙලාවට දේශපාලඥයෝ පිළිකුල් කරන තත්ත්වෙට, දේශපාලඥයෝ එපා කියන තත්ත්වෙට ඒ තරමට සමාජය ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලා තියෙන්නේ අර වැඩිහිටි සමාජය නෙමෙයි තරුණ සමාජය. ඒ මොකද ඒකට ගැළපෙන්නේ නැති විදිහට දේශපාලඥයා හැසිරෙනකොට, ඡන්දදායකයා හැසිරෙනකොට එතනට ප්‍රතිවිරෝධයක් ඇද ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේකෙදි කියන්න ඕන දෙයක් තියෙනවා. තවත් කවුරු හරි මේ තියෙන ඒ වෙනස්කම වෙන්න යන මේ වෙලාවේ, වෙමින් පවතින මේ යන වෙලාවේ කවුරු හරි බලනවා නම් මේක තුල නෑ දේශපාලන එපා කියන්නේ ඒක සාර්ථක වෙන්නේ නෑ. මොකද මේ රටට දේශපාලන පක්ෂ තියෙන්න ඕනේ, දේශපාලඥයෝ ඉන්න ඕනේ, එයාගෙන මේ ජොබ් එක. ඒ නිසා වැරදි ටික නිවැරදි කිරීමත් අනවශ්‍ය ටික පිළිකුල් කරලා පැත්තකට දැම්මත් කරනවා මිසක් සමස්ත දේශපාලඥ දේශපාලන නිසා දේශපාලඥයා අයින් කරලා මේ රට දුවන්න පුළුවන් කමක් නැහැ. 277 44 22 23 කියන දුරකථන අංකවලින් ඔබට පුළුවන් දුමින් සානායක මහත්මයාට
ප්‍රශ්න යොමු කරන්න. ඊට මං ඉඩකඩ ලබා දීමට සූදානම්. අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම්. මේ වගේම අපි ඔබට ආරාධනා කරනවා ඔබගේ ප්‍රශ්න අපට යොමු කරන්න කියලා. අතන ඔබතුමා බොහොම හොඳ තැනකට ආවේ. අපි ජනතාව විදිහට තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ රටේ ප්‍රධාන පක්ෂ හෝ සුළු පක්ෂ හෝ මොනෑම පක්ෂ ඇලයන්සස් හදනවා වගේ අනවශ්‍ය විදිහට දේශපාලඥයන් එකට එකතු වුණොත් ඒකේ බොහොම භයංකර තත්ත්වයක් ඇති වෙවි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල පාර්ලිමේන්තු ක්‍රමයේ තුල එක්තරා උත්තරීතර දෙයක් තමයි පක්ෂයක් සහ විපක්ෂයක් සිටීම. විපක්ෂයේ කාර්යභාර තමයි ජනතාව විසින් විවේචන ඉදිරිපත් කිරීම. ඉතින් අපි ජනතාව විදිහට මේ ඔක්කොලාම එක ගොඩට දාලා හැමෝම සමගියෙන් ඉන්න අනේ කියන තත්ත්වයට අපි යන්නට හොඳ නැහැ. එහෙම වුණොත් ඒ පාඩුව වෙන්නේ කවදා හරි අපිට. හොරු හොරු එකට එකතු වෙවි, බලේ බලේ තියෙන කට්ටිය එකට එකතු වෙවි, කොළඹ හතේ කට්ටිය කොළඹ හතේ එකතු වෙවි, දුමින්දලා හැමදාම ගිහිල්ලා ගමේ ජනතාව විසින් සටන් කරවි. ඕක තමයි මේ රටේ තත්ත්වය. හොඳයි මන්ත්‍රීතුමනි සෞදි අරාබියගේ රටවල සෙකියුලර් වෙලා තිබෙනවා. සෞදි අරාබිය ගත්තොත් එහෙම සෞදි අරාබියේ බොහෝ සංස්කෘතිය වෙනස් වෙලා ඔවුන් රට අද විවෘත කරලා තිබෙනවා. කටාරයට ගියොත් අද රට විවෘත කරලා තිබෙනවා. ඒතර අපේ රටේ දේශපාලන ප්‍රවාහයත් එක්ක රටේ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මට හිතෙනවා යම් යම් තැන්වල කසුකුසු එනවා. අපිත් ඔය හැමතැනම යන හින්දා මේ මන්ත්‍රීතුමා මට හිතෙනවා අපි දෙන්නම දන්න සහ අපි දෙන්නටම දැනෙන හැබැයි අපි නොදන්නවා වගේ සිටින කාරණයක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි නොහිතන දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය වෙමින් පවතින රට තුල. ඒකේ දුමින්ද දිසානායක ඉන්නටත් පුළුවන්. නැත්තම් මාධ්‍යවේදී මහේෂ් තේන්නායක ඉන්නටත් පුළුවන්. එහෙම නැත්තම් ව්‍යාපාරික ධම්මික පෙරලා ඉන්නත් පුළුවන්. රටේ ඉන්න ගමේ ඉන්න තරුණයන් ඉන්නත් පුළුවන්, තරුණියන් ඉන්නත් පුළුවන්. මේ ප්‍රවාහය දැන් සිදුවමින් පවතිනවා. මොකද අපි පොදු අපේක්ෂකයා කියන අත්දැකීම ලබා ගත්තා. ඊළඟට මම හිතන්නේ පොදු වැඩපිළිවෙල පොදු මතයක් කියන කාරණය ඒවි. ඔබතුමා කෙලින් කතා කරන කෙනෙක්නේ. ඔබතුමා මේක ගැන දන්නව නේද? නෑ මං හිතන්නේ මහේෂ් ඇත්තටම අද මේ රටේ ජනතාවට පක්ෂ දේශපාලනය එපා වෙලා තියෙනවා. පක්ෂ දේශපාලන එහා ගියපු රට දිනවන වැඩපිළිවෙලක් පිළිබඳව හැමෝගෙම හදවතේ තනක තියෙනවා. ඒ වෙනුවෙන් සමහරු තමන්ගේ ගෙදර ඉඳන් කතා කරනවා. සමහරු යාළුවොත් එක්ක කතා කරනවා. දේශපාලන පක්ෂවල ඇතුලේ ඉන්න ඒගොල්ලෝ තමන්ගේ හිතවතුන් එක්ක කතා කරනවා. ඔබතුමා කියන කාරණාව හරි. මොකද රටක් විදිහට අපි පහුගිය අතීතයේ පිළිබඳ හැරලා බැලුවාම හරි දේ වෙලා තියෙනවද නැද්ද කියන කාරණාවත් එක්ක යම් විවේචනයක් තියෙනවනේ මේ රටේ ජනතාවගේ. ඒ තුළ ඔය ඔබතුමාව කියන කසුකුසු මේ රටේ තියෙනවා. ඒක ඇත්ත. අද හැමෝම මේ දේශපාලනයෙන් තොර වැඩපිළිවෙලක් ගැන කතා බහ කරනවා. ඒ කියන්නේ අර සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර. සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර රට හදන වැඩපිළිවෙල, රට දිනන වැඩපිළිවෙල පිළිබඳව අද රටේ ජනතාව කතා බහ කරනවා. ඔව්. එතකොට දැන් එවැනි වැඩපිළිවෙලක් තුල මේ දුමින්ද දිසානායක වැනි තරුණ දේශපාලඥයන්ට, හරීන් ප්‍රනාන්දුලා වැනි තරුණ දේශපාලඥයන්ට, නලින්ද ජයතිස්ස වැනි තරුණ දේශපාලඥයන්ට, විවේචන තිබුණා නාම රාජපක්ෂ වැනි තරුණ දේශපාලඥයන්ට, මේ සියල්ලෝට මීට සම්මාදම් වෙන්නට පුළුවන්. දැන් දුමින්ද දිසානායක කියන තරුණ දේශපාලඥයා මේ පිළිබඳ දැනුවත් වුණත් මෙතෙන්දි යම්කිසි පසුගාමි තත්වයකට යොමු වෙනව නේද? පැහැදිලිවම නැහැ. ඒකට හේතුව නැහැ. ඔව්. මොකද අපි අවසානයේ දැන් මට දරුවෙක් ඉන්නවා. මගේ දුවට වයස අවුරුදු 8යි 9යි. එතකොට දැන් අපි මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ ඉතිහාසයේ ඉඳන් කරගෙන ආපු වරද්දමයි අපි එකපාර ආයි පාරක් කරනවද? මගේ තාත්තාගේ කාලේ වෙච්ච වැඩේට මං අද වන්දි ගෙවනව නම් මම කරන වැඩේට මගේ දරුවටත් මම වන්දි ගෙවන්න රට හිතනට ගිනිනවද? ඒ නිසා ඉතාමත් පැහැදිලිව අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සමහර වෙලාවට ගතයුතු තීන්දුව අපි ගන්න වෙනවා. ඒක සමහර වෙලාවට කවුරුත් හිතන්නේ නැති තීන්දුවක් වෙන්න පුළුවන්, බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි රට වෙනුවෙන් තීන්දු ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. දුමින්ද ඉතාමත් පැහැදිලි වේ තීන්දු අරන් පෙන්ලා තියෙන කෙනෙක්. ඒ නිසා රට දිනන වැඩපිළිවෙලක් වෙනුවෙන්
අපට ඕන්ලාක අපට පරිත්‍යාගයක් කැපකිරීමක් අපට කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයකට ගත්තොත් මහේෂ් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ එක රටක් එක නීතියක් කියන කාරණාව පිළිබඳව අපි එළියේ බහලා දැන් කතා කරනවා. මම විතරක් නෙමෙයි මම මේක පාර්ලිමේන්තුවේ කතා කරාට අපි සියලු දෙනාම දේ වෙනුවෙන් කැප වෙනවා. අපි පාර්ලිමේන්තුවට දැන් සාමාන්‍යයෙන් මේ පාර්ලිමේන්තුවට අඩුවෙන්ම ගියපු කෙනෙක් මම. හැබැයි මම දැන් වැඩියෙන් පාර්ලිමේන්තුවට ආයේ එක රටක් එක නීතියක් වෙනුවෙන් අපි හැමදාම රැස්වීම් තියෙනවා. ඒ පිළිබඳව අදහස් අපි සාකච්ඡා කරනවා. මේ දේ ක්‍රියාත්මක කරගන්න. හැබැයි මේ එක රටක් එක නීතියක් අපි ක්‍රියාත්මක කිරීම යෑම තුළ අපි දන්නවා අපට අභියෝග රාශියක් තියෙනවා. අපේ කණ්ඩායම අපි තීන්දුවක් කරන් තියෙනවා. අපි ඊළඟ පාර පාර්ලිමේන්තුව එනවද නැද්ද කියලා හිතලා නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඇත්තට ගෙදර ඉන්න බලන් මේක කරන්නේ. මොකද අමාරු වැඩක්. අපට පක්ෂත් එක්ක සමානව හැප්පෙන්න වෙනවා. අපට වෙන වෙන කණ්ඩායම් එක්ක අපට හැප්පෙන්න වෙනවා. ඉතින් අද සමහර ලාවට මම මේ කියපු කාරණාවත් එක්ක සමහර කෙනෙක් මේක වැරදිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදියට මම අය පාර්ලිමේන්තු කතාවේදී මම කියනවානේ මේ එක රටක් තුල එක නීතියක් තුල ඉන්න බැරි නම් අපේ සහෝදරත්වය පිළිගන්න බැරි නම් අපේ මිත්‍රත්වය පිළිගන්න බැරි නම් අපට එකට ජීවත් වෙන්න බැරි නම් ඒ අය තමන් විශ්වාස කරන නීතියක් තුල තමන්ට හොඳයි කියලා හිතනට ගියාට කමන්නෑ කියලා. ඉතින් එහෙම දෙයක් මට කියන්න හයියක් තියෙන්නේ මම ඊළඟ පාර පාර්ලිමේන්තුව එනවද නැද්ද කියලා බලලා නෙවෙයි මම මේ පාර්ලිමේන්තුවේ කතාව කරේ. මේ රටේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවෙ කිව්වේ නැත්නම් වැඩක් නැහැනේ. අපි ඔක දැනන් ඉඳලා හිතේ තියන් ඉඳලා මම ගෙදර ගිහිල්ලා කිව්වට වැඩක් නැහැනේ. මම හිතන්නම් මෙහෙමයි කියන එක. අපි ඒ කියන්න ඕනද නැද කියන්න ඕනේ. ඉතින් ඒතන දුමින්ද හැමදාමත් ඒ විදිහට හැසිරලා තියෙනවා. හොඳයි අපිට දුරකථන මෙතුමත් තිබෙනවා ත්‍රින කහට ගස් දීලිය. හලෝ. ආයිබෝන් තිල්න. ආයිබෝන් මම ගහර ගස්ෙන් තිල්න. ඔව්. මේ මට මන්ත්‍රීතුමාට ප්‍රශ්නයක් අහන්න ගන්න තියෙනවා. ඔව්. ආයිබෝන්. ඔබතුමා ලංකා හලෝ. ඔව් කතා කරන් තිල්න. ඔබතුමා ලංකා පාර්ලිමේන්තුවේ වයසින් අඩුවෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයා. ඔබතුමාගේ අනුරාධපුරයේ මිනිස්සු විදිහට අපි අදහස් දන්නවා. දැකලා තියෙනවා අහලා තියෙනවා. හැබැයි ඔබතුමාගේ මම දැක්කා එදා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමා නියෝජ්‍යමැතිවරු පාර්ලිමේන්තුවේ අදහස් දක්වනවා. හැබැයි ඔබතුමා ඒ අස්සේ තරුණ දේශපාලනඥයෙක් විදිහට අපි නොහිතපු අපි බලාපොරොත්තු නොවුණු රට බලාපොරොත්තු නොවුණු බොහොම වේගවත් කතාවක් මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු ඉස්සරහා ධ්‍යාන කරනවා. ඒ කතාවට ආශිර්වාද දෙනවා සුභපැතුම් එනවා. ඒ දේ වෙනුවෙන් මිනිස්සු දුමින්ද කියන මන්ත්‍රීවරයෙන් බලාපොරොත්තු වෙච්චදී හදවතේ දිවිද්දී ඔබතුමා එදා ඉෂ්ට කරනවා. හැබැයි ඔබතුමා හැම වෙලාවෙම මාධ්‍යට එනවා අඩුයි. අපි ඔබතුමාම කියපු විදිහට ඔබතුමා පාර්ලිමේන්තුවේදී කතා කරනවා අඩුයි. ඔබතුමාගේ හදවතේ තමයි මේ සියලු කාරණා ටික තියෙන්නේ. හැබැයි රටේ කුතුහලයක් තියෙන තරුණයෙකු විදිහට අපි බලන් ඉන්නවා දුන්ද කියන මන්ත්‍රීවරයා මේ රටේ මොකද්ද කරන්නේ කියන එක. මේක මගේ විතරක් නෙවෙයි මහල මහලු වැඩිහිටි සියලු දෙනාගේ සහ ඔබතුමා නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෝන්ගේ වගේම බොහොම වයසින් අඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔබතුමා කරන දේ පිළිබඳ බලන් ඉන්න. හැබැයි ඔබතුමාගේ හිතේ තමයි මේ සියලු කාරණා ටික තියෙන්නේ. ඒ පිළිබඳ රටේ තරුණයෙක් විදිහට ඔබතුමාගේ මතය ඔබතුමාගේ හිතේ තියෙන මතය දැනගන්න කැමති වෙනවා. මොකද එක රටක් එක නීතියක් කියන හොඳ සංකල්පයක් ගෙනල්ලා තියෙනවා. ඒක ඒ පිළිබඳ ඔබතුමාගේ මතයක්. ඊළඟ කතාව තමයි ජනාධිපතිවරණයක් සිංහල ආණ්ඩුවක් ගැන කතා වෙනවා. ඒ රටේ ඔබතුමාගේ මතය රටේ තරුණයෙක් විදියට අපි කුතුහලින් ඉන්න තරුණයෙක් විදියට ඔබතුමාට ආදරය කරන පුද්ගලෙක් විදියට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. පැහැදිලි. තිලාම තිලනි තාමත් සූතිවන්තන ඔබතුමාට මේ ප්‍රශ්න එහෙම ගැන කෙටි පිළිතුරක් දුන්නොත් එහෙම අපි සාමාන්‍යයෙන් දැන් සමහරු ඉන්නවා මාධ්‍ය තුල හැමදාම ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන්නේ මාධ්‍ය තුල ඉඳීමත් එක්ක සමහරලාට තමන්ගේ ජනප්‍රියතාවය. හැබැයි දුමින්දට අවශ්‍ය කරන ජනප්‍රියතාවය නෙමෙයි හරි දේ හරි වෙලාවට කිරීම. අපි හැමදාම හිටියත් වැඩක් නැහැ පෙනිපෙනි අපි අතින් හරි වැඩක් වෙන්නේ නැත්තම්. ඒ නිසා තිල්නට කියන්න ඕනකම තියෙන්නේ සායව කුතුහලෙන් ඉන්න තරුණන්ට කියන්න ඕනකම තියෙන්නේ වැඩිහිටියන්ට කියන්න ඕනකම තියෙන්නේ යමක් කරන්න ඕනේ වෙලාවේ නිවැරදිදේ කරන්න දුමින්ද එතන ඉන්නවා. ඒක තමයි දුමින්දගේ මතය. ඔබතුමා මේ බෞද්ධ නේද? බෞද්ධ. දිට්ඨ දම වේදිනේ කර්ම කියන එක පිළිගන්නවද? පිළිගන්නවා. හොඳ කරොත් නරක කරොත් ඒක ඒ වෙලාවේ වෙනවා කියලා? අනිවාර්යයෙන්. එතන ඔබතුමා කරපු හොඳ තමයි මේ ඔබතුමාට එන්නේ. ඒ කියන්නේ ඔබතුමා ඒ වෙලාවේ කරපු
ඒ කතාව කෙනෙකුට කියන්න පුළුවන් දුමින්ද මේ ජනප්‍රිය වෙන්න මේ කතාව කරා නැත්නම් දුමින්දගේ තියෙන අහංකාරකමට මේ කතාව කරා කපටිකමට කරා නමුත් ජනතාව තමයි මේවත් දැකලා මේවට නිසි ප්‍රතිචාර ලබා දෙන්නේ ඒ කතාව ඇත්තටම මමත් අත්දින කරා දැන් මම මේ වැඩසටහනට එන්නට කලින් මිත්‍රයෙකුට මං කිව්වා අද මං මේ ඉන්ටර්විව් කරන්න දුමින්ද සනායක මන්ත්‍රීවරයා කවම දුමින්ද කියන හොඳ PR එකක් තියෙන මිනිස්සෙක් කියලා කිව්වා හොඳයි මේ PR එක හින්දාමද දුමින්ද දේශපාලන ඩීල් කාර් එකක් වෙලා ඉන්නේ දුමින්ද දේශපාලන ඩීල් කාර් එක නෙමෙයි මං දකින්න ඔබතුමා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ජේෂ්ඨ මැතිතුමුගේ නිවෙස්වල ඉන්නවා සාදවල ඉන්නවා මේ හැමතැනම ඔබතුමා සැරිසරන්නේ මොකද්ද ඔබතුමාගේ මේ ඊළඟ ස්ටේජ් එක මොකද්ද මොකද එහෙම පුද්ගලික කිසියම් බලාපොරොත්තුවකින් නෙමෙයි මොකද අපි දේශපාලඥ විදිහට අපි සියලු පක්ෂත් එක්ක සියලු පුද්ගලයොත් එක්ක අපි හොඳින් ඉන්න ඕන කමක් තියෙනවා මොකද දේශපාලඥ කියන්නේ බොහොම සුන්දර මිනිස්සෙක්නේ ඇයි අපි මේ දේශපාලඥ කියන කෙනා ඇයි මම මහේෂ්ගෙන් දුමින්ද වෙනස් කරගන්නේ මහේෂ් කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් දුමින්ද කියන්නේ පුරවැසියෙක් මහේෂ්ගේ රස්සාව නිවේදක කටයුතු වෙන්න පුළුවන් නිෂ්පාදන කටයුතු වෙන්න පුළුවන් දුමින්දගේ දේශපාලන ඉතින් අපි දෙන්නා රස්සාවල් දෙකක් වුණාට අපිට බොහොම සුහද වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒ වගේම දේශපාලනය කරන දේශපාලඥයන් අතරෙත් අපේ පක්ෂයේ මතවාදයේ වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේ මතවාදයේ වෙනස් වුණාට අපිට මනුස්සකමෙන් අපි වෙනස් නැහැනේ ඒ මනුස්සකම බොහොම එක හා සමානයි පෙනුම වෙනස් වෙන්න පුළුවන් ගතිගුණ වෙනස් වෙන්න පුළුවන් හැබැයි අපිට මේ රටේ මහේෂ් මේකනේ නැත්තේ දැන් බලන්න අපි තාමත් අපේ ගත්තාම සමහර වෙලාවට හොඳට ඇඳහම තමයි හොඳ මිනිහෙක් කියලා හිතන්නේ සරමක් ඇඳන් ගියොත් එහෙම ගමේ මනුස්සෙක් ආවොත් එහෙම හිතන්න පුළුවන් මෙයා ගැමියෙක් කියන එක හැබැයි අපි පිට රට ගිහිල්ලා අපි දැක්ක දේ මොනවද මම ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉගෙන ගන්නකොට මම ප්‍රින්සිපල් එක්කත් මම කැන්ටිමේකට කන්නේ මට උගන්න ගුරුවරයාත් එක්කත් මම එකට කන්නේ මම බැංකුවට ගියපුවාම සමහර ලාවට සල්ලි ගන්න මම බැංකුවේ ඉස්සරහා පොලිමේ ඉස්සරහින් මම ඉන්නවා මට පිටිපස්සෙන් ඉන්නවා මගේ ටීචර් වෙන්න පුළුවන් ඒ මනුස්සකම කියන එක තමයි පොදු දේ උනේ ඒ රටේ හැබැයි අපේ රටේ තමයි අපි එක නැති කරන් ඉන්නේ ඒ නිසා මම දන්නේ මට පුළුවන් විදියට මගේ මට්ටමින් මම ඒක පේන්ඩ කරනවා ඒ කියන්නේ හැංගිලා කරන දෙයක් නෙමෙයි බොහොම විවෘතව කරනවා ඒක අපි කරන්න ඕනේකම තියෙනවා දැන් ඔබතුමා මයන් ඇහුවොත් එහෙම උද්වා කිව්වනේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක මම ක්‍රෝදෙන්ද වෛරෙන්ද එදායේ තීන්දුවක් කියලා නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා අදටත් මාව පාර්ලිමේන්තුවේ මුණ ගැහුණාම අපි කතා කරනවා මේ ගිය සතියේ ඉස්සලා සතියේ තුකොදත් එතුමා මම දැක්ක පාර්ලිමේන්තුව තුල එතුමා මමයි තවත් කීප දෙනෙක් කතා කරනවා එතුමා අපි ගාවටත් ඇවිල්ලා කතා කරලා එතුමා අනුරාධපුර හැර නුවර හැර යනවා කියලා ගියේ අපි එහෙම මේ දැක්කහම හැරලා යන ඔරව ගන්න එහෙම එකක් නැහැ අපි අතර මතවාදයේ වෙනසක් තියෙනවා මතවාදයේ ගැළපෙන්නේ නැත්තම් තියෙනවා හැබැයි මිනිස්සු විදියට ආශ්‍රය කිරීමේ බාධාවක් ඒක නැහැ හොඳයි දැන් අර මම අහුවනේ දුමින්ද කියන්නේ දේශපාලන ඩීල් කාර්යයක්ද කියලා එහෙම අහන්නේ හේතුව තමයි දැන් අර ඔබතුමා පක්ෂ විපක්ෂ සියලු දෙනාම ළඟින් ආශ්‍රය කරනවානේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මතයක් ගොඩනැගෙමින් පවතිනවා දුමින්දර තමයි පුළුවන් මේ ළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්නීමට ප්‍රධාන භූමිකාවක් දරන්න නැත්නම් ප්‍රධාන වගකීමක් දරන්න. ඒකට සමහර ලාවට හේතුවක් වෙන්න පුළුවන් ඔබතුමාගේ මහජන සම්බන්ධතාවය. දැන් මේක සමහරට ඔබතුමා විසින්ම පක්ෂය තුල රෝපණය කරපු පොඩි පොලිටිකල් ගේම් එකක් වෙන්නත් පුළුවන් කියලා සමහර කට්ටිය නිර්වචනය කරනවා. මේකද වෙන ඇත්ත තත්ත්වය කොහොමද? මේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. හරි මම මෙහෙම කියන්නම්කෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඔබතුමාගේ පක්ෂයම අය එක් කොටසක් කිඹිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න පුළුවන් නායකයෙක් තමයි දුමින්ද සනායක. දුමින්දට ඒ පිළිබඳ හොඳ භූමිකාවක් කරන්නට පුළුවන් හොඳ වකීම් රාශියක් දරන්නට පුළුවන් කියලා එක් කොටසක් කියනවා. ඒ වගේම තවත් කට්ටියක් කියනවා දුමින්ද තමන්ගේ තන හදාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මේක ප්ලෑන් කරපු ප්‍රොජෙක්ට් එකක් මේක. පොලිටිකල් ගේම් එක. ඒක ඔබතුමාට පක්ෂයේ නායකත්වයක් ලබා ගැනීම පක්ෂයේ ප්‍රධාන චරිතයක් බවට පත්වීමට ඔබතුමා කරන ප්ලෑන් කරන ප්‍රොජෙක්ට් එකක් මේක කියලා. නෑ මහේෂ් මගේ තියෙන වයසත් එක්ක මම මොනම ඩීල් එකක්වත් මොනම ප්ලෑන් එකක්වත් ගහන්න ඕනේ නැති මිනිස්සෙක් නේ. මම වයස අවුරුදු 40 වෙනකොට අද මගේ අවුරුදු 19ක් මම පාර්ලිමේන්තුවේ හිටිය පුද්ගලෙක් විදිහට අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයෙන් ආරම්භ වෙලා තරුණ සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයා බවට පත් වෙලා
එවගේම පක්ෂයේ ලේකම්වර ලංකාවේ තිබිච්ච දෙවන්තම පක්ෂක ලේකම්වරයා බවට පත් වෙලා අද ඒ පක්ෂේ ජාතික සංවිධායකවරයා. ඉතින් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න ජයග්‍රහයි පක්ෂයේ බවට පත් කරන්න පුළුවන් සියලුම දේ මම කරනවා. හැබැයි ඒ තුල කිසිම ගේම් එකක් මට ගහන්න දෙයක් නැහැ නේ. ආයි මම මොන ගේම් එකක් ගහන්නද? මම පක්ෂේ යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා තියෙනවා මගේ වයසත් එක්ක. එතකොට මම දෙයනේ කියලා ජීවත් වෙලා හිටියොත් එහෙම තව අවුරුදු 40ක් විතර. එතකොට මේ පක්ෂේ ඉන්න ජේෂ්ඨෝ ටික සේරම අපි මේ කරදරයක් වෙන්න කියලා කියන්නේ නැහැ. නමුත් හැමෝටම ජීවත් වෙන්න පුළුවන් කාලයක් තියෙනවානේ. එතකොට ඇයි මම මේ ගේම් ගහන්නේ? ගේම් ගහන්න අවස්ථාවක් නැහැ. සමහර ලාවට පල්ලෙහාම ඉන්න එක්කෙනාට නම් දුමින්දර ගේම් එකක් ගහලා හිතන්න පුළුවන්. ඇයි ඒ? දුමින්ද හිටියොත් ප්‍රශ්නයක් නේ. හැබැයි මම කාටද ගේම් ගහන්නේ? මම මොකටද ගේම් ගහන්නේ? හැබැයි මට උවමනාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න ඒකෙන් ගියපු අය ගන්න ඔබතුමාට මතක ඇති මම ලේකම් වෙලාවේදී අපි මහගෙදර කියන කන්සෙප්ට් එක ගෙනාවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මහගෙදරින් කට්ටිය තරහ වෙලා යනවා, ඈත් වෙලා යනවා. හැබැයි බලාපොරොත්තු වුණා ඒ මහගෙදරට තරහ වෙලා ගියපු කට්ටිය ගෙන්න ගන්න. ඈත් වෙච්ච කට්ටිය නැවතවතාවක් මහගෙදරට ගෙන්න ගන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත් කරන්න ඔබතුමා කිව්වේ කපකිරීම කරන එක ඇත්ත. ඒ සඳහා තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඈත් වෙච්ච කට්ටිය මාත් එක්ක ඉන්නෝ. සමහර වෙලාවට මේ ක්‍රමවේදය තුළ ප්‍රශ්න හදාගත්ත කට්ටිය ඉන්නෝ. ඔබතුමාට මතක ඇති මම මහින්ද රාජපක්ෂ මහත්තයාව අග්‍රාමාත්‍යවරයා බවට පත් කරපු වෙලාවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 ඒ වෙලාවේ මම ඇමතිකම ගන්න නැතුව දවස් ගාණක් ඉන්නෝ. ඒ දවස් ගාණක් මම ඉන්නේ මට වෙන ඇමතිකමක් ඕනේ කියලාවත් තිබුණට වඩා ඇමතිකම් ඕනේ කියලාවත් නෙමෙයිනේ. ඇයි මං ඉන්නේ? මගේ අරගලේ තියෙන්නේ අපි ඇමතිකම් ගන්න එක නෙමෙයි. අපි පෙනුමට එකතු වෙන එක නෙමෙයි. අපි වටා හිටිය මිනිස්සුන්ට මොකද වෙන්නේ? අපි වටා හිටිය මෛත්‍රීපාල මහත්තයාව ජනාධිපති කරන්න, මෛත්‍රීපාල මහත්තයාව ජනාධිපති කරාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කණ්ඩායමක් වෙනම් පක්ෂයක් හදනකොට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවතිච්ච ඒ වගේම අපිට අඩු තැනක් වෙනකොට අපෙන් ගියපු එක්කෙනා රීප්ලේස් කරන්න ගමෙන් මිනිහෙක් හැදිලා මෛත්‍රීපාල මහත්තයා විශ්වාස කරනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරනකොට මේ කට්ටියගේ අනාගතය මොකද්ද? මම දුමින්දගේ අනාගතය බැලුවනම් මට බොහොම හොන්තර මට යන්න පුළුවන්කම තිබුණා. ඒ වෙලාවේ ඒ ප්‍රශ්නත් එක්ක වෙන ඇමතිකමක් ගන්න, දැමතිකම් දෙකක් ගන්න මේ හැමදේම කරන්න තිබුණා. මට ඒ වගේ යෝජනාවක් ආවා. හැබැයි දුමින්ද අරගල කරේ දුමින්දගේ අනාගතය වෙනුවෙන් නෙමෙයි. මෛත්‍රීපාල මහත්තයත් එක්ක හිටගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරපු මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තට පස්සේ අලුතෙන් ඒ පක්ෂය විශ්වාස කරපු ඒක අපිව දාලා නොගිය ඒ වගේම කණ්ඩායමක් දාලානකොට අලුතෙන් එකතු වෙච්ච ඒ පිරිසක් ගන්න තමයි දුමින් චානගේ දාර්ගල කරේ. ඒ නිසා දුමින් චානගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඒ කැපකිරීම කරනවා, පරිත්‍යාගය කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි දැන් අපේ අවසන් ග්‍රාමය ලබා ගන්නවා. ඉන්පසු අපි පිවිසෙන්නේ අපේ අවසන් අඩහෝරාවට. නැවතත් ඔබ සම්බන්ධ වන්නේ සංවාදය සමග. අපි දැන් පිවිසෙන සංවාදයේ අවසන් පැය භාගයට, අවසන් අඩහෝරාවට. අද මා කතා කරන්නේ දුමින්ද සනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක. අපි නොයෙකුත් කාරණා පිළිබඳ කතා කරලා රටේ වර්තමාන තත්ත්වයේ දේශපාලනය, ඔහුගේ දේශපාලන අත්දැකීම්, ඉදිරිදී දේශපාලනඥයා සහ දේශපාලනයට කුමක් සිදුවිය යුතුද කාරණය. අපි එතෙන්දී කතා කරපු වැදගත්ම කාරණය තමයි එක රටක් එක නීතියක් කියන කාරණය සහ ඉදිරියේ අනාගතයේ දේශපාලනය කොතෙන්ද යන්න ඕනි කියන කාරණය අපි කතා කරා. වැඩ දැන් අපි පොදු අපේක්ෂකයා කියන සංකල්පයට ආවා. දැන් අපි ඊළඟට යන්නේ වැඩ පිළිවෙලක්, වැඩ නැත්නම් ක්‍රියාදාමයක්, ප්‍රතිපත්තියක් කියන කාරණයට තමයි දැන් අපි යොමු වෙන්නේ, ජනතාව යොමු වෙන්නේ තෙතෙන්ද. ඇත්තටම මේ දිසානායක මන්ත්‍රීතුමනි, දැන් යුරෝපීය වගේ රටවල් මෙහෙම නොයෙකුත් අවධියන් වලට ගිහිල්ලා දැන් ප්‍රංශය වගේ ගත්තොත් එහෙම ප්‍රංශයේ ජනතාව නොසිතූ විරු විදිහේ දේශපාලන ප්‍රවාහයක් ඇති වෙනවා. පක්ෂ විපක්ෂ ගොඩක් කටි එකතු වෙලා ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඉංගලන්තේ දවස් 48න් පක්ෂකුත් හැදෙනවා. පක්ෂකුත් හැදෙනවා. එතකොට මේ ඔබතුමා කිව්වා දැන් දුමින්ද දිසානායකට අවශ්‍ය නම් ඒ වෙලාවේ ඇමතිකම් ගන්න තිබ්බා කියලා. අදටත් මම විශ්වාස කරනවා දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය ඔබව වැළඳ ගන්නවා. ඔබට ලොකු අමාත්‍ය ධූරයක් දීලා පක්ෂයේ ලොකු තනකුත් ඔබට ලබා දෙයි. මොකද එක්සත් ජාතික පක්ෂය දන්නවා ඔබතුමාට තිබෙන ඡන්ද පදනම සහ ඔබතුමාට කරන්න පුළුවන් දේවල්. මම එවැනි සිල්ලර ගණයේ ප්‍රශ්නයක් අහලා ඔබව
අමාරුවේ දාන්නේ නැහැ මොකද ඔබතුමා ඒකට අවංක උත්තරයක් දෙන්නෙත් නැති හින්දා. නමුත් පැහැදිලිව මේ දැන් ඔක අහපු නිසාම කියන්නේ අවංක උත්තරයක්. මොනැත්ත ඕක අහන් ඉඳලා වෙලා මම උත්තරයක් නොදෙනවා කියන කාරණාන් හිතන්න පුළුවන් මම මේ UNP යන්න බලන් ඉන්නවද කියන එක. නෑ කිසිසේත්ම අපට තනි පුද්ගලයෝ විදිහට හෝ අපිට විශේෂයෙන් දුමින්දට තමන්ගේ දේශපාලන ගමන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඕනෙම තැනකට යන්න ඕනෙම ගෙදරක ගිහිල්ලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ අනන්‍යතාවය තියෙන අපි හැදුණු වැඩුණු පරිසරය අපි බිහිවෙච්ච තැන. ඒ නිසා දුමින්දට මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්න උවමනාවක් නැහැ. මන්සතුමනි එකයි මං කියවර සිල්ලර ප්‍රශ්නයක් මං අහන්නේ නැහැ කියලා. හැබැයි මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් හරි විදිහටම හරියට අපි බැලුවොත් මේ පාර්ලිමේන්තු 225 ඔබතුමා නියෝජනය කරන මතයේ තිබෙන මන්ත්‍රීවරු නැමතිවරුන් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. පොජන පෙරමුණේ වේවා, ද්‍රවිඩ සන්ධානය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වේවා මේ පක්ෂවල සිටිනවා. මම මේක බොහෝ වගකීමෙන් කියන්නේ මේ පිරිස එකතු වෙමින් පවතිනවා. ඒ එකතු වීම තුළ දුමින්ද දිසානායකට කිව්වොත් දුමින්ද මේ වෙලාවේ තමුන් වගකීමක් බාර ගන්න ඕනි කරාට වැඩිය ලොකු වගකීමක් රට වෙනුවෙන්. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට කිව්වේ ආප්පයක් කාලා පැන්න කියලා. එතුමා මේ වෙලාවේ ආප්පයක් කාලා පැන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක තිබ්බ විරෝධයකට නෙමෙයි. ඒ පැන්නේ මේ වෙලාවේ රට විනාශ වෙනවා, රට වෙනස් කරන්න ඕනි හින්දා. අද කොතරම් මේ ජනාධිපතිතුමන්ට විවේචන තිබුණත් එතුමා කරපු හොඳ දේවල් මිනිසුන්ට අමතක වෙලා තිබෙනවා. එවන් පරිසරයක් තුළ දුමින්ද දිසානායකට ඉල්ලීමක් කරොත් ප්‍රධාන පෙළේ භූමිකාවකට එන්නට කියලා ජනාධිපති අපේක්ෂක වගේ දෙයක් ගැනම නෙවෙයි මම මේ කතා කරන්නේ. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. ඔබතුමා ගන්න තීරණය කුමක්ද? රට වෙනුවෙන් ගත යුතු ඕනෑම හොඳ ක්‍රියාවලියකදී දුමින්ද එතන හිට ගන්නවා ඒකට කිසිම අවස්ථාවක පසුබට වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ අපට ඒකට නිසි කාලයක් තියෙනවා, නිසි වෙලාවක් තියෙනවා. ඒ වෙලාවයි කාලයයි ඒ සියල්ලම සූදානම් වුණාම ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු වෙනවා කියලා ඔබතුමාගේ පක්ෂයේ ඉඳලා එළියට ගිහපු කට්ටිය කියනවා. ඇත්තට මේ දියාරු වීම සිද්ධවන්නේ කොහොමද? නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහරව හිතනවා මේක දියාරු වෙනවා, මේක විනාශ වෙනවා කියලා. හැබැයි පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ අවස්ථා ඉතිහාසයේ කීපයක්ම සිද්ධ වුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරන්න, වලල්ලන්න පැත්තකට දාන්න බැරි වුණා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ශක්තිමත් කරන වැඩේ අපි කරනවා. ඔබතුමා දකින්න ඇති අපි මේ එක රටක් එක නීතියක් කියන කාරණාවේදී අද අපි පක්ෂයේන සියලු දෙනාම අපි එකට ඉන්නේ. ඔබතුමා දකින්න ඇති සමහරලාවට අපේ පක්ෂයේ ඉන්න ප්‍රධානියෝ ටික දැන් අපේ පක්ෂයේ ලේකම්වරයා දාසිරි ජයසේකර මහත්තුමා, සන්ධාන ලේකම් මහින්ද අමරවිර මහත්තුමා, අපේ ජේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාදසිරිලා මහත්තුමා, ඒවා අපේ අනිකුත් වෙන සිළුම දෙනා අපි මේ හැම වැඩේකදී අපි සිළු දෙනාම එකට ඉන්නේ. අපි මේකේ කල්ලියක් හදාගෙන නැහැ, වාදයක් හදාගෙන නැහැ, වෙනසක් හදාගෙන නැහැ. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට ඉදිරියේදී අද අපි මේ තත්ත්වෙ හිටියට අපිට නැවත වතාවක් ශක්තිමත් කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය තියෙනවා, ඒ චිත්ත ධෛර්යය තියෙනවා. හොඳයි අපිට තවත් ඇමතුමක් තිබෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් මාතා. ආයිබෝවන්. මම නවාලි පිටියේ ඉඳලා සෆ්රාන් කතා කරන්නේ. අස්සලාම වලේකුම් සෆ්රාන්. වලේකුම් සලාම්. රාම සංකරි. පැහැදිලි කරන්න ඕනේ මේ අපේ මන්ත්‍රීතුමාට. ඔව්. මොකද කිව්වොත් මේ හලාල් සම්බන්ධව ප්‍රශ්නයක් මෙතනදී කතා වුණා. එතකොට මේ කතාවට පැහැදිලිතාවය දුන්න විදිය වැරදි. හේතුව ඒක ආගිව කරනවා නෙමෙයි, මේ වැටසටහන ලෝකේ පුරා මිනිස්සු බලනවා. එතකොට මෙතනින් වැරදි මතයක් දුන්න නම් ඒක සම්පූර්ණ වැරදි වෙනවා ලෝකෙටම. හොඳයි හොඳයි පැහැදිලි. ඒක මාත් කෙටියෙන් කියන්න මොකද්ද මන්ත්‍රීතුමා කරපු වැරද්ද කියලා කෙටියෙන් කියන්න. ඒක වැරදි කියලා කියන්නේ හලාල් සම්බන්ධව ආගම කියලා තමයි කරනවා කියන එක පැත්තක්. ඒක එක පාර්ට් එකක්. සාමාන්‍ය උදාහරණයක් ගමුකෝ. උදාහරණ මේ දැනට වර්ල්ඩ් මාකට් එකේ එක්සැම්පල් සවුදි අරේබියාට ලංකාවේ බිස්කට් එකක් අපි එක්ස්පෝට් කරනවා කියන්නේකෝ. එතකොට එහෙ බිස්කට් එක පිළිගන්නව නම් අනිවාර්යෙන් හලාල් සහතිකය ඕනේ. SLS ඕනේ වගේ සහතික ටිකත් එක්ක අනිවාර්යෙන් හලාල් සහතික තිබ්බොත් නැත්තම් පිළිගන්නේ කොටින්ම. හරි. සාමාන්‍ය මාකට් එකට හැප්පෙනව නම්
සෆ්රාන් මම සෆ්රාන් මං කියන්නේ හරවද? ඔව් සෆ්රාන් මම වාත් එක්ක මේ මේ ආගියුමන්ට් එකට යන්නේ නැහැ. නමුත් දැන් සෞදියේදී හලාල් සර්ටිෆිකේෂන් එක අනිවාර්ය එකක් වෙන්න ඇති. ඔව්. නමුත් අපි දන්න විදිහට හලාල් අපි ආශ්‍රය කරලා තියෙන මුස්ලිම් කණ්ඩායම අපිත් එක්ක කතා කරලා තියෙන විදිහට හලාල් කියන එක බලපාන්නේ මස් වලට. එතකොට සෞදි අරාබියේ හලාල් කියන එක අපේ ලංකාවේ SLS වගේ නම් ඒ එක්ස්පෝර්ට් මාකට් එකට හලාල් ගහගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ සෞදියට යන ටිකට සෞදියට ගැලපෙන දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි දැන් අපේ මොකද ගාමන් ෆීල්ඩ් එකේ ඒ ගාමන් මෙහෙ මහන්ඩ අපිට දෙන්නේ එහෙ ස්ටෑන්ඩඩ්ස් වලට. ඒ අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා එක්ස්පෝර්ට් මාකට් එකට අවශ්‍ය ටිකට ඒ සෞදියට ඕන විදිහට හලාල් ඇමරිකාවට ඕන විදිහට තවමක් කරේ ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි ලංකාව තුල තමයි අපි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් වතුරයක් පිරිසිදු කරන්න ඇවිල්ලා අවශ්‍ය දේවල් තියෙන වැලී ජාති ඒ වගේ තියෙනවානේ. ඒකද ඒක අකුරු ජාති තියෙනවා. කළු මේ මේ මොකද කියන්නේ ඒකට මේ ලිප් පිච්චුවට පෙන්නේ කළු. මේ ඒ හංගු මොන කියන්නේ? අඟුරු. හරි අඟුරු. ඔව් අඟුරු ජාති තියෙනවා. එතකොට ඒකට අපි ඒකට හලාල් සර්ටිෆිකේට් අපි බලාපොරොත්තු වෙන හේතු ඇවිල්ලා ඒ ගන්න හංගුරු ලී වලින්ද නැත්තම් මිනිස්සු මේ ඇටකටු වලින් පුච්චපු මේවාද? අන්න ඒ වගේවත් එක්ක තමයි ඒක මේ හලාල් සර්ටිෆිකේට් එක බලපාන්නේ. මිනිස්සුන්ගේ අට පුච්චල නම් මේ මේ අඟුරු ගන්නෙ නෑ මෙලෝ දෙයකට මම දන්න විදියට. ඔය කොඩි වින කරන මිනිස්සු නම් ගන්නවා. මේක දැන් අපි පුච්චල අට ගන්නෙ නෑ නේදදී. හොඳයි. ඒ ගැටලුත් එක තමයි. සමාව වෙන්න මම අරදි විදියට. නෑ උතුම් අදහස් දැක්වීම නම් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති සෆ්රන් නාවල පිටින් කතා කරපු ඒ මුස්ලිම් සහෝදරයාට. සමහරවිට අපිට මේකෙනුත් ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. නෑ පැහැදිලිවම තියෙනවා මාෂ්. නමුත් දැන් ඔය වතුර කතාවම බලන්නකෝ. දැන් ඔය විදිහට අපට සැක හිතන්න පුළුවන් ඕනෑම දෙයකට. මම කියන්නේ ඒකේ පොඩි වරද්දක් සහ නොගැලපීමක් තියෙනවනේ. නේ අපි දන්න අඟුරු ආ දන්න අඟුරු මේ අඟුරු කියලා කියන්නේ මේ දර පුච්චලා ගන්න අඬු අපි තව දන්න අඟුරු ටිකක් තමයි පොල් කටු අඟුරු නේද? ඒ අරෙන්ද මේ වතුර ෆිල්ටරේට අවශ්‍ය කරන දෙයට මිනි ඇට කටු පුච්චලා තියෙන ඒවා වැටෙන්න පුළුවන් කියලා හිතනවනම් ඒක මේ මේ හිතන්න ඕනේ නැති කාරණාවක් නේ ඒක. එහෙම හිතුවොත් එහෙම අපට මේ අර සතා ගෑවුණාද දන්නේ නැහැ මේ සතා ගෑවුණාද දන්නේ නැහැ කියලා එන ඕන දෙකට තියන්න පුළුවන්නේ. ඒ නිසා මම කියන්නේ මේක අපි මේ තමන්ගේ දේ දිනා ගන්න යන එක නෙමෙයි වෙන්න ඕනේ කම තියෙන. අපි රටේ අවශ්‍යතාවය මොකද්ද? අපි කොහොමද ජාතියක් විදිහට ශ්‍රී ලාංකේය ජාතියක සමගියෙන් ඉන්නේ කොහොමද? මේ වෙලාවේ මේ ඇතිවෙච්ච අවිශ්වාසය දුරු කරගන්නේ කොහොමද? මේක අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? අපි එතනට යන්න ඕනේ කම තියෙන. අද අපි ගත්තොත් මේ ප්‍රශ්නත් එක්ක සිංහල මුස්ලිම් කියන කඩවලට නොවන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේවා ඉස්සරහට අපි නිවැරදි කරගන්න ඕනේ කම තියෙනවා. නේ? ඒ නිසා මේ අපට අවශ්‍ය කරන්නේ තිබිච්ච සේරම අපි ගාව තියෙනවද කියන එක නෙමෙයි. සමහර තිබිච්ච දේවල් අපිට නැති වෙයි. හැබැයි නැතිවීම තුළ ජාතික සමගිය හැදෙනවා නම් රටක් විදිහට අපි ඉස්සරහට යනවා නම් ඒකයි වෙන්න ඕනේ කම තියෙන. ඒත් එක්කම තවක් දෙයක් මතක් කරන්න ඕනේ කම තියෙන මේ මේ කාරණේ ආයි ඇදිච්ච නිසා. දැන් මේ මුස්ලිම් සමාජය ගත්තොත් මහේෂ් මේ ලංකාවේ ඉන්න මුස්ලිම් කොහෙන්ද හැදෙන්නේ? මේ අපේම සිංහල අම්මලා සිංහල අක්කලා සිංහල නංගිලා නේද මුස්ලිම් සමාජයත් එක්ක මික්ස් උනේ? ඉන්දියාවෙන් ආපු මුස්ලිම් කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තව බෝර කණ්ඩායමක් ඉන්නවා පකිස්තානෙන් ආපු. හැබැයි අරෙන්ද අති බහුතරයක් මුස්ලිම් කාන්තාව වෙලා තියෙන්නේ අපේම සිංහල කාන්තාවුනේ. මුස්ලිම් වැඩි හරියක් මෙහෙට ආවේ ව්‍යාපාර කරන්න. ඒත් ව්‍යාපාර කරලා ඒ අය කසාද බැඳ සිංහල අම්මලා සම සිංහල අක්කලා සිංහල නංගිලා. එතකොට අපි මේ සිංහල ජාතියත් එක්ක මික්ස් වෙච්ච කණ්ඩායමක්. ඒ නිසා අපි සැකයක් තියාගන්න ඕනේ කමක් නැහැ. අපි ආගමේ සංස්කෘතික පැත්තට අපි අත ගහන්නෙම නැහැ. ඒ සංස්කෘතික පැත්ත තියාගන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි එක රටක් තුල එක නීතියක අපි ජීවත් වෙමු. අපිට දැන් විවාහ නීතිය බලන්න
දැන් මේ රටේම ලෝකෙම අවුරුදු 18 වෙනකන් හරි 16 වෙනකන් හරි පිළිගන්නවා දරුවෙක් කියලා. හැබැයි ලංකාවේ විවාහ නීතිය අනුව 18න් තමයි අපිට බඳින්න පුළුවන්. 18ට කලින් අතක්වත් ඇල්ලුවොත් මොකක් හරි කරොත් එහෙම හිරේ විලංගුවෙත් වැටෙනවා. හැබැයි ඒ රටේම අපි තවත් ජන වර්ගයකට දීලා තියෙනවා අවුරුදු 12න් පස්සේ බඳින්න පුළුවන් කියලා. ඒකෙම තියෙනවා 12ට කලින් පුළුවන්. ඒගොල්ලන්ගේ තවත් මම හිතන්නේ මේ මට නව මතක නැහැ. ඒ පූජකතුමෙක් හරි කවුරු හරි ඒ නිර්දේශය දෙනවනම් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බලන්න මේ එක රටක් තුල මේ නීති දෙකක් පැවතීම එක පැත්තෙන් ගත්තොත් දැන් අපට අසාධාරණයි. ඈ දැන් කණ්ඩායමකට හතරක් බඳින්න පුළුවන් අපිට පුළුවන් එකයි. එහෙනම් අපිට හතරක් දෙන්න ඕන. නේ? දැන් කට්ටියකට 12ක් කියලා තියෙනවා. අපේ අයට 18 වුණාට පස්සේ 18ෙන් බඳින්න ඕනේ. බැරි වෙලා 18ට කලින් බැන්දොත් හිර යනවනේ. ගෑනු ළමයක් දානවා පරිවාසෙට කොල්ලක් දානවා හිරේට. හැබැයි ඒ රටේම 12න් කසාද බඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා මේවා නිවැරදි කර ගැනීම කාටවත් අසාධාරණද නැහනේ. අපි මිනිස්සුෝ විදියට එකට එක විදියට ජීවත් වෙන්න ඕන කියන තර්කේ විතරයි අපි ගේන්නේ. ඒ නිසා මේක වරදක් විදියට දකින්න එපා. මේක ජාතිවාදයක් විදියට දකින්න එපා. මේක කරන වෙනස්කමක් විදියට දකින්න එපා. අපි මේ හැමෝම එකට ඉන්න. හැමෝම එක වගේ ඉන්න. හැමෝම මිනිස්සුෝ වගේ ඉන්නයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් මේ ගැන වරදියට හිතන්න එපා. ඕනම කෙනෙක් එක්ක මම කතා කරන්න සූදානම්. ඕනම කෙනෙක් එක්ක විවෘතව කතා කරන්න සූදානම්. බැරි වෙලා හරි දුමින්ද වැඩි මතයක් දරනවනම් ඒගොල්ලෝ මට කියන ඕක නෙමේ මතේ මේකයි හරි දෙය කියලා ඒක පිළිගන්නත් දුමින්ද සූදානම්. මන්ත්‍රීතුමා මම දැන් ඔබ කොට අපිටත් හතර දිනක් ඕනි කියලා මේ එක්කෙනෙක් එක්කත් ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තිබෙන්නේ. මොකද ඒකට ඇත්තට මේ අපි එක මේ විහිළුවට කිව්වට ඒකේ ප්‍රධාන හේතුව තමයි අපි අසංවේදී වෙලා තිබෙන්නේ. අපිට තව කෙනෙක්ගේ තව ප්‍රශ්නයක් තේරුම් ගන්න බැරි තැනට වෙලා තිබෙන්නේ. අපේ සංනිවේදනයේ අඩුපාඩුකම් තිබෙනවා. අපි කියන දේ තව කෙනෙකුට තේරෙන්නේ නැහැ. තව කෙනෙක් කියන දේ අපිට තේරෙන්නේ. ඒක නිසා තමයි බොහෝ වෙලාවට විවාහය කියන එකත් අද අපිට අභියෝගයක් කියලා දෙනවා. ඒක අපි අනික මහින්ද බාණ්ඩෝ දෙන්න වයස අවුරුදු 12න් බඳින කාරණේදී මගේ දුවට වයස අවුරුදු 9යි. හරි 12ක ළමෙක් 15ක ළමෙක් කියලා කියන්නේ මේ කොහොමද අවුරුදු 15න් 16න් ළමෙක් බිහි කරලිවල ඒ ළමයාව නාව ගන්න තේරෙනවද? අද සමහරවිට අපි සිංහල කාන්තාව ගත්තොත් එහෙම අවුරුදු 35 වෙලා බැඳ කාටවත් නාවන්න තේරෙන්නේ නැහැ. ඒකට අම්මව ගේන්න ඕන. පරිප්පු හදා ගන්න දන්නේ නැහැ. ආච්චි තමයි කියලා නාවන්නේ. ඉතින් මේ අවුරුදු 16න් ළමෙක් බඳ කියන්නේ 15න් ළමෙක් බඳ කියන්නේ. ඉතින් එතකොට ඒ ළමයාගේ ළමා කාලේ නැති වෙලා නේද? ඒ ළමයා අම්මා කෙනෙක් විදිහට මොනවද දන්නේ? සමාජයේ වගකීමක් දරන්න පුළුවන්ද? ඉතින් මේක එක පැත්තෙන් ගත්තොත් අපි මේ සමාන වෙන්න කීම තුල අපි කරන්නේ තවත් ජන වර්ගයේගේ මේ මානුෂීය අයිතිවාසිකම ආරක්ෂා කරලා දෙන එක. දරුවෙක් විදියට ඉන්න, දරුවෙක් විදියට ඉගෙන ගන්න, ඒ වගේම වැඩිහිටියෙක් කියන ඒ වගකීම ගන්න පුළුවන් දවස වෙනකන් එයාගේ ජීවිතයේ සුන්දර කාලේ අපි එයාට අරන් දීමක් මේ කරන්නේ. පැහැදිලිවම අපි ළමා සොල්දාදුවන්ට විරුද්ධ වෙච්චි ජාතියක්. ඒ වගේම මේ බාල වයස්කාර දැරිවියන් මෙහෙකාර සේවය දෙනවට විරුද්ධ වෙච්චි ජාතියක්. ඒ වගේම අපිට දැන් විරුද්ධ වෙන්න සිද්ධ වෙනවා. ඔබතුමා කිව්වා වගේ බාල වයස්කාරයන් පෙළවහට ගැනීම. සමහරට ඒ පෙළවහට ගැනීම සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම ඇයගේ කැමැත්තකින් නෙමෙයි. හොඳයි. දැන් අපි අවසන් විනාඩි 10ට යමු නිසා වැදගත් ප්‍රශ්න කීපයක් මම අහන්නම්. දැන් යහපාල රජයේදී එක්සත් ජාතික පක්ෂ සසු ළඟින් දහස් පක්ෂයකට එකතු වෙලා බොහොම සුන්දර රූපයක් ලැබුණා. ඒකේ හොඳ පැති ගොඩක් තිබෙනවා. අවසනාවකට අපි පුරුදු වෙලා තිබෙන්නේ නරක ගැනම කතා කරන්න. මොකද අපි නෙගටිව් පැත්තකට ඍණාත්මක පැත්තකට අපේ මනස යොමු කරලා ඉවරයි. දැන් අපේ අභියෝගය තමයි මේක නැවත ධනාත්මක පැත්තට ගෙන එන එක. මගේ ප්‍රශ්නය තමයි නැවත තවත් දේශපාලන වකවානුවක එක්සත් ජාතික පක්ෂ සසු ළඟින් දහස් පක්ෂයයි එකට වැඩ කිරීමේ අවස්ථාවක් ඇත්තෙම නැද්ද? මම කියන්නේ මහේෂ් ඒකට වැඩ කරනවා කියන එක ඇයි අපි ගිවිසුම් ගහන්න ඕනද? ඇයි අපි ආණ්ඩුවට යන්න ඕනද? ඇයි අපි ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න ඕනද? ඇයි අපිට බොහොම අවංකව බැරි දැන් බහුතරයක් තියෙන එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි ඉන්නේ විපක්ෂේ. ඇයි අපිට හොඳ දෙයට උදව් කරලා වැරදියක් කරනකොට මේක වැරදි ඔක කොහොම කරන්න එපා මෙන්න මේ නිවැරදිභාවය ඇති කරගන්න කියන ඇයි අපිට ඒ විදිහට මේ රට වෙනුවෙන් හිතන්න බැරි? දැන් අපි එකට වැඩ කරනවා කියලා කියන්නේ ආණ්ඩුවේ කියලා ඇමතිකමක් ගැනීමම නෙමෙයි. අපිට විපක්ෂේ ඉඳලා කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ විපක්ෂයේ කාර්යභාරය මේ නම වෙනස් කරන්න පුළුවන් විපක්ෂය කියන්නේ නැතුව වෙන මොකක් කර කියන්න පුළුවන්.
මොකද විපක්ෂය කිව්ව ගම විපක්ෂ ඒක නෙමෙයිනේ වියුත්තේ මං කියන්නේ ඒ ටික අපිට කරන්න පුළුවන්කම තියෙනවා ඒක අද නෙමෙයි හෙටපත් වෙන ආණ්ඩුවට ඒකට විරුද්ධව හැදෙන විපක්ෂයට ඒ වයිටත් මේක කරන්න පුළුවන්කම තියෙනවා ඒක UNP එකටයි ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි අපි හෙට ආණ්ඩු කරොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හැදුවොත් UNP එකටත් පුළුවන්කම තියෙන උන රට ගැන හිතලා මේ දේ කරන්න අනිත් දේ අපි මැතිවර මං කල්ලුත් කිව්වේ මැතිවරණෙක ඉන්නේ ජයපරාජය තෝරන්නේ ඒ ජයපරාජය තෝරගත්තට පස්සේ දින්න මිනිස්සු පිළිගන්න ඕනේ දින්න කියලා පරදිච්ච මිනිස්සු පිළිගන්න ඕනේ පරදුනා කියලා ඊළඟට මැතිවරණෙන්නේ අවුරුදු පහෙන් නම් අපි ඊළඟ මැතිවරණේ ජයග්‍රහණය කරන්න හිතනවා මිසක් දින්න මිනිස්සු පිරිසට රට දියුණු කරන එක වළක්වන්නේ කොහොමද හෙන ගහන වැඩන්නේ ඒකද මේ රට මේ වෙලා තියෙන්නේ අපි මේ සේරම පරදිච්ච දවසෙන් කකුලෙන් අදිනවා එහෙම නැත්නම් වග්ගීම අපිම වැඩි කරලා වෙන මිනිහට වැඩි කියන කොච්චර වැඩි වැඩක්ද මේක ඒක නෙමෙයි විය යුත්තේ මේකට අපි අපේ දරුවන්ට අනාගතයක් හදන්න ඕනකම තියෙනවා නම් අපි මෙන්න මේකේ යථාර්ථය අපි ඉස්සලා පිළිගමු අපි අලුත් ගමනක් මේ රටේ යන් අපි හැමදාම මේ ගිය අවුද්ද කරපු රද්ද මේ අවුද්ද කරන්න ඕනකමක් නැහැ නේ අපිට වෙනස් වෙන්න පුළුවන් නේ ඒ නිසා වෙනස් වෙහිතන්න පටන් ගන්න ඕනකම තියෙනවා හොඳයි දැන් ඔබතුමා කියපු අර එක් කාරණයක් මේ පක්ෂ විපක්ෂ එකට වැඩ කරනවා කියන කාරණේදී ඇත්තම දැන් පෙර නොවිරු තරම් අපිට ඔය පාර්ලිමේන්තුවේ කාරක සභා කියන කාරණේ දැන් එන්න මතුවෙනවා ඇත්තම මේ කාරක සභා ආංශික පරීක්ෂණ කමිටු නේද අධ්‍යක්ෂණ කමිටු අධ්‍යක්ෂණ කමිටු ආදී දේවල් වලදී මේ කාරණේ සිද්ධ වෙනව නේද මන්ත්‍රීතුමනි මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕන අපි එක රටක් එක නීතියක් කියන කාරණේදී අපි රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ වෙච්ච නිසා මේ සියලු ප්‍රශ්න අවසානයේ ගැට ගැහෙන රාජ්‍ය ආරක්ෂාවට ඒ නිසා අපි ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කමිටුවට තමයි ඉදිරිපත් කරේ. එතනදී අපි තාම සතුටෙන් කියන්න ඕනකම තියෙනවා ඒ කමිටුව සඳහා සියලු දෙනාගේම සහයෝගය ලැබුණා. වර එක පාර්ටලි චම්ප් එක ඇමතුමාම ඇවිල්ලා තමන්ගේ අදහස් කිව්වා. වාසුදේව නානක්කර ඇමතුම ඇවිල්ලා කිව්වා. අද විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා අද අදහස් දැක්වුවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ආශුමාර් සිං ඇතුළු ඒ සියලු දෙනා කමිටු සමාජික උදිරින් ඉන්නෝ ඒගොල්ලෝ දායකත්වය ලබා දුන්නා හර්ෂණල දායකත්වය ලබා දුන්නා ඒ වගේම අගමැතිතුමා වෙනම අපිව කැඳවලිවලා පක්ෂ නායකොට්ටික් කැඳවලිවලා මේ වැඩේ ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික කාර්ක සභාවන් අවශ්‍ය ටික හදන්න ඒ ටික පනත්තික විදිහට හදන එක අමාත්‍යාංශ වලට දුන්නාම එතුමලේ නායකත්වය ගන්න ගේ සහයෝගය දෙන්නම් කියන කතාව කිව්වා ඒ නිසා මේක කරන්න බැරි දෙයක් නෙමෙයි අපි හිතුවොත් එහෙම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපිට මේ රට හදන්න ප්‍රශ්නයක් වෙන්න ඕනේද? දැන් මේ ප්‍රශ්නයක් වෙච්ච නිසා අපි හැමෝම පොදු එකතරක හිතනවා. ඇයි අපිට මේ කලින් හිතන්න බැරුනේ? මේක අපේ රට නේද කියන එක කලින් අපි හිතුවනම් අපිට මේ මොකද්ද මේ අන්තවාදී මිනිහෙක් කරපු නිසා එකතු වෙන්න ඕනේ කමක් නැහැ. ඇයි අපිට මේ අපේකම රටේකම නැත්තේ? ඒ නිසා ඒක ඇති කරගන්න අපි හැමෝම කල්පනා කරමු. හොඳයි. දුමින්ද දිසානායකට පීනන්න පුළුවන්ද? පීනන්න බෑ. පුළුවන් පොඩ්ඩයි. පුළුවන් පොඩ්ඩයි. මම එහෙම අහන්න හේතුව මගේ අවසන් ප්‍රශ්නේ බොහෝ විට මෙය. ඔබතුමාගේ දේශපාලන මතය දැක්කහම මම දකින දෙයක් තමයි ඔබතුමා උඩුගම් බලා පීනන්න උත්සාහ කරන පැහැදිලි පුද්ගලයෙක්. උඩුගම් බලා පීනනවා කියන්නේ මන්ත්‍රීතුමා ටිකක් අමාරු වැඩක්. මිනිස්සු හිනා වෙනවා. උසුළු විසුළු කරනවා. පිස්සෙක් වතුරට පැනලා උඩහට පීනන්න උත්සාහ කරනවා කියලා කතාව කියන මිනිස්සු බොහෝ විට මගේ අවසන් ප්‍රශ්නේ උඩුගම් බලා පීනනකොට තමුන් ආන්සෙට හෙම්බත් නැද්ද මහේෂ් ඔකට මං ඔය ප්‍රශ්නේම මංගාව ළඟ පින්න කට්ටියත් කියනවා සමහරලාට මට කියන සර් ඕක නෙමෙයි මිනිස්සු ඉල්ලන්නේ මිනිස්සු ඉල්ලන්නේ සර් මේ දේ මං හැමතිස්සෙම කිව්ව දෙයක් තමයි වැල යන පැත්තට මැස්ස ගහන්නේ ගොඩාක් කට්ටිය දන්නේ හුලං හමන දිශාවට හුලඟත් එක්ක යන එක බොහොම ලේසි. හැබැයි සමහර වෙලාවට මහේෂ් මම මේ කරන්න හදන දේවල් සහ මේ කතා කරන දේවල් මගේ ජීවිත කාලෙත් බැරි වෙයි. මමත් ඒක කරන්න ගිහලා මැරිලායි. හැබැයි ඉතිහාසයේ කවදාරි වෙන මිනිහෙක්ට පටන් ගන්න මම දුරක් ගිහිල්ලා තියෙනවා. ඒතර ඒ මනුස්සයට පටන් ගන්න තියෙන්නේ අ රිලේකේ මම දුවන් ඇවිල්ලා මගකින්නම් මම හිරුණේ ඒ මැද ඉඳන් ඒ මනුස්සයා ගෙනියයි. එන මගේ උවමනාව තියෙන්නේ මගේ ජීවිත කාලය කරන්න තමයි මගේ උවමනාව. බැරි වෙලාරි බැරුණත් වෙන කෙනෙක්ට බැටන් එක මග තියනවායි මුල ඉඳන් යන්න ඕනේ කමක් නැහැ. ඒ නිසා ඔබතුමා කිව්වගේ අමාරු වැඩේ. හැබැයි
අද අපේ රටේ මහේෂ් තියෙන ලොකුම අඩුව මොකද්ද කියන්නේ? හරි දේ පෙනිපෙනි මේක හරි කියන්න කෙනෙක් නැහැනේ අපට. නේ? වැරදි දේ නම් ජනප්‍රියතාවයේ තියෙන්නේ. ඒ වැරද්ද තමන් ඒක කොච්චර නොපිළිගත්තත්. ඒ වැරද්ද හරි කියලා කියන සමාජයක් නැත්තිය. එහෙම නායකයෝනේ අපට ඉන්නේ. නේ? මම උදාහරණයක් විදියට දැන් ඔය මං කරපු පාර්ලිමේන්තුවේ කතාව. දැන් අපේ පාර්ලිමේන්තුවේ ඉතාමත් දක්ෂ කතිකයෝ ඉන්නවනේ. ඒ කියන්නේ ජාතිවාදී කට්ටිය ඉන්නවා, ජාතිකවාදී කට්ටිය ඉන්නවා. හැබැයි ඔය කවුරුත් ඔය කතාව පාර්ලිමේන්තුව තුල කරේ නැහනේ. හැබැයි දුමින්දේ කතාව කරලා ඒක සියලු දෙනා අගයන්න පටන් ගන්නකොට පහුවදා ඉඳන් බොහෝ දෙනෙක් ඒ ලයින් එකේ තමයි කතා බහ කරේ. ඉතින් අවශ්‍ය කරන්නේ මොකද්ද? හරි වෙලාවේ හරියට මේක පුපුරවලා දෙනවනම් ඒ වැඩේ හරි ගියොත් ඒක ගන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ දුමින්ද අර උඩුම් බලා පීනනකොට මහන්සි තමයි, හති තමයි, උසුළු උසුළු වෙනවා තමයි, සමහරලාට විවේචන වෙනවා තමයි. හැබැයි මම හැමතිස්සම මහේෂ් මගේ හිතට හරි කියලා හිතන දේ කරන්න මම බය නැහැ. ඒ වගේම මට හිතෙනවා නම් මේ දේ තමයි නිවැරද්ද, මේක තමයි කරන්න ඕන කියලා දේ හිතනවා නම් ඒ දේ සමහරලාට අනික් 99% මේ දේ නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි දුමින් දේ දේ කරයි. මොකද මේ රටට එහෙම මිනිස්සුත් අවශ්‍යයි. කවුරු හරි කියන එක පිස්සෙක් කියලා ඒ වගේ පිස්සුත් ඕනේ. කවුරු හරි කියනවා නම් කරන්න බැරි දෙයක් දඟලන මහා මෝඩ මිනිහෙක් කියලා එවැනි මෝඩයොත් මේ රටේ ඉන්න ඕනේ කම තියෙන. මොකද එහෙම අයගෙන් තමයි සමහර ලාවට රටේ ඒ වෙනස් වූ තැනකට යන්න මූලික අඩිතාලම ලැබෙන්නේ. ඒ මූලික වෙනස වෙන්නේ එයා ඇති. ඒ නිසා ඒක ඒ චරිතයට මොන නම කිව්වත් දුමින්ද තමන්ට හිතරෙන දේ, තමන්ට හරි කියලා හිතන දේ, ඒ වගේම තමන්ට ආත්ම ශක්තියක් තියෙනවා නම් මේ වෙනස කරන්න පුළුවන් කියන එක, ඒ දේ කරන්න උත්සාහ කරන එක දුමින්ද මරණ කන්න අවතින්නේ. හොඳයි, වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මම කැමති යම් මතයක් ඉදිරිපත් කරන්නටත්, ඉන්පසු මම ඔබට ආයුබෝවන් කියනවා, ප්‍රේක්ෂකයන්ට ආයුබෝවන් කියනවා. මා අධ්‍යයනය කරලා තිබෙන දුමින්ද සානායක සහ මා දැකලා තිබෙන දුමින්ද සානායක සහ ඔහුගේ මත කියන මේ සියලු දේකට එකතු කරපුවාම ඔබතුමා අවංක දේශපාලඥයෙක් නම් ඉදිරියේදීත් මේ අවංක විදියටම වැඩ කටයුතු කරොත් ඔබතුමා කවදා හරි මට අනායකයක් කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්. හැබැයි කියන එක බෙල්ල කැපෙනවද දන්නේ නැහැ. නෑ, ඒක මගේ අයිතිය. ඔබතුමා ඔය විදිහටම අවංක දේශපාලඥයෙක් විදියට හිටියොත් කවදා හරි දවසක ඔබතුමා මේ රටේ නායකයෙක් වෙනවා. එදාට මම ඔබතුමාගෙන් රැකියාවක්වත් තානාපති තනතුරක්වත් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මම එදාටත් ඉල්ලන්නේ දූෂිත නොවිච්ච, එදා හිටිය දුමින්ද වගේම, පරණ දුමින්ද වගේම රටට නායකත්වය දෙන්න කියලා. මේ අනායකයෝ ඔබ කොහේ හරි ලියාගන්න. තව අවුරුදු 15කින් 20කින් වෙන්න පුළුවන්. ඔබතුමා සමාජයට මාව හොයයි. මං ජීවිතුන් අතර ඉන්නට පුළුවන්, නොඉන්නට පුළුවන්. මම ඔබට සුභපතනවා. ඔබ මේ රටේ කවදා හරි දවසක නායකයෙක් බවට පත් වෙනවා. සුභපතනීමට බොහොම ස්තුතියි. හොඳයි, එහෙමනම් මම ඔබට ස්තුතිවන්ත වෙනවා සංවාදයේ සමග අපත් සමග එකතු වුණාට. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයනි, පුරා පැය දෙකක් අපත් සමග සිටියාට ඔබට බොහොම ස්තුතියි. ලබන සතියේ බ්‍රහස්පතින්දාත් අපි මේ වෙලාවටම මේ විදිහටම අපි හමු වෙනවා. ඔබට සුභ රාත්‍රියක්.